එඒස යදිනම ඉතිං අද අපේ ලිංකක වැඩකරනෑ අද දේම මිනිිත්තු දෙකටලින් තමයි වැඩකරන ඇති අංහිතන්නේ සමහරකටිට පෝඩක් අමරුවන්න තේගක් ලොක්වෙන්න ඉතිං අර කතාවත්තින අචීති තම්පි බවති චින්ති තම්පි විනස්සති කියලා. තුදේ නොමවේ නොසිතූ දේ සිදුවේ කියල. ඉති මේ හරිම ප්‍රක්ටිකල් ෙක්ස්පිියන් සහරලාට . චන්දරයිම ුදේම ලොගවෙන් හදනකොට ඒක වැඩ කරන්න. ඉතින් එහමදේවල් මේ ලෝක සිද් ව. ඒද වෙනවා කියල දැනගෙන තමයි අප මේ සාකච්ඡා කර්ඩඕන ප්ලන් සහදඩෝනි අලුත්තවරුට මුහුණ දෙදඩෝ. ඉතිං දැන් මේ සාකච්චාමාලාවේ සයටට ඇත්තපහක්මවාගේ දැන් ඉවරවයගෙන යන්නේ. මේක අවසාන බගේ තමයි ඇවිල්ලතින්. අවසාන කාර්තුව ලාස්ට කෝට එක. මෙ මේ සාකචාවය අරමන වනේ සාච ලාාවව අරමනේ බුද්ධදර්ශනය ගැන විශේෂ දැනමක් නැති කෙනෙක්ට. අලු ෙම ද්දර්ශනයට අතිගන ගන්න උත්සාහ කරක නෙට්ට. එහම නැත්තං හැමදාම ජාතක කතා. කර්මය ඊළඟ අත්මය වගේ සංකල්ත්වලින් එහාට බුද්ධදර්ශනය හම නොවනු කෙනෙක්ට. එහමට්ටේ මහිතන සමාජ ගොඩක්කිින්වා. තෞදුරටත් මේ ගැඹුරු වටිනා දර්ශය සොයන් අධ්‍යයනක ලක්කිීමට අවශ මූලිකාඩිතාලම තමයි අපි පහගේ දවස්තිිගේ දන්නේ. තමන්ටම පරිීක්ෂණය කරලා තම වෙනකාගේවත් පිහිටක් නැතුව අදසම්ම කිව අත්තධීපා විහරත නා අංජ සරණා කියලා. තමම තමන්ට පහනක් වෙන්න කොහොමද කිය එක උගන්නන්න තමයි ආරය පර්ීෂණය කියලලා කිව්වේ. එක එක්තරා විදික ටර ලනි ට ලර්න එකක් උගන්නල විදිී උගන්න ඉගෙන ගන්න විදිිය උගන්නන වැඩ සටහනක්. ඉතින් එතන මේ සාකච්චාව නිකම්ම. ද ක්‍රම දයක් ගෙන කියන්න ලාපොරත්තුවක් ේතිබුණ. ඉතා බරසාර පාලි වචනලින් ොද පහගි සතතිලත් සමාරකීවා මේ පාලි වචන සහරකණනට තේරෙන්න්න කියලා. ඉති මටඔනූනේ මේ කාලෙට ගැලපෙන මේකාල මිනිස්සුන්ට රිලට් කරගන්න පුළුවන්, තේරෙන උදාහරණවලින් සංකල්පවලින් මේ දර්ශනය ලිහල දෙන්න ඩිකෝඩ් කරල දෙන්න. ඉතිං එතකම මට යමක් ඉගෙනගෙන කටපාඩම් කරගෙන වනපොත් කරගෙන කියලා කියන. එක ඔලූඩ තියාගෙන යනට වඩා. රායෝගිකව ඒ උපයෝගීකරගනීම තමයි මෙතනද මූලිකත්වයයක් දුන්නන්නේ ඒගේම අනුංගෙ වචනවලින් මොනහරි තීරීෂ්ික් තේරුන්ගන්නට වඩා එක තමන්ගේ අදකින්ම තේරුගන්න එක තමයි මේක මාර්ගයවුණි ඇ පෝච්චක වුණේ. ඉතිං ඒකට අපි පෞගෙදසල නම් දෙකකුත් ලබා දුන්න ඥාන විභාග සහනුභූතිය කියලා.පිස්ටමික් ඇන් ඩිෙට් පර්ස්ෂන් කියන පැත්තට බරව තමයි අපි මේ ගමන ස්රාටගේ. ඉති ආ මම කිව මේ අන්තර්ගතය වචනවලින් නෙවෙයි එක දිශානතිය තමයි හොයන්ඩෝනේ. එක නොකදේ ඩරක්ෂණ එකක වහන්ඩෝඩ ගේ මේ වචනඇතුලේක ොහට වඩා මේ මම කියනදේ ඩිරක්ෂන් එක තුළින් තමයි මේක මො පනනිවිඩේ මොකද කියලා හොයාගන්නවන සහල්ලාට තේරේ කියනෙයිකිම තේරුක්නෑන මොකද මේක ගැල පිල්ල කියලා නොත් මේ හැමේක්ම ඉතාමත් සූෂමලෙස ගැලපෙන්ට තමයි මං ඉදිරිපත් කරේ. ඉතින් එක ඩිරෙක්ෂ එක සැඟවුණු පනඩේ හොයාගන්නක තමයි ඔයාලගේ වගකීම අනි අතට මම මේක හංගල තියෙන්නේ ඔවැලත් එක්ක තියන රක් නිසාමකුත් නෙවෙයි. ඒක තමයි මේ දර්ශනයක් ප්‍රකාශරකොට තියන ලිවිටේෂ එක මේ වචනවලින් අපිට කියන්න පුලුවන් එතර දුරක් තියෙන. එතනින් එහාට ඒක තියෙන්නේ වචන හැගිලා ඉති ඩික්නණක තමයි අල් ගණඩුවනේ ඩිෙක්ෂණ එක පොඩක් කහුත් ීනගට තිෙනවා මේ පත්ත තමයි අපි ැමිසම අන්ඩු කියලා හොඳයි ඔයාල මක දන්න අපිටන්ගත්තේ අපි ජීවත්වෙන්නේ අයි කියන ප්‍රශ්නයෙන්. ඒත් පස සතුට කියන්නේ මොකද කාමේ සතෘප්තිය මොකද කියනෙ අපි කෙමරට කතාකර. සතුටෙගත්ති ලක්ෂණ ජවත් වෙන නිහට යෙන ැරිචමිනිෙක්ට තික අන්න විදිට. ඊට පසෙ අපි කතා කර බලාපොත්තු කඩවීමට හේතුව මොකද කියලා. අ දවේශය ජයගැනීමේ වගේ මාතෘකා කතා කරා. ඇත්තට මේවා කතා කරන්න ප්‍රධාන හේතුනේ සමතය කියන එක. යම් කිසි විදිකට තෙරපියුටිකලි කොහොම ද අපිමේ ධර්මය ළඟා කරගන්න කියලා. තින් අයි මේ මතය කියනක මැගත්තුනේ ලට මතකරදන්න මේ පින්තරේ මේ පින්තුරෙන්මක් කිව්වේ විල කියන්නේ හරියට ඔයාලගම හිත වගේ ද මෙතන න්න අපි ගමක නමක් චන්දන කියල චන්දනගේ හිත තමයි ඔය විලේ පතුලි පේන්නේ එතකොටග දහ බලන්න අපි තමයි උඩිඉදම් බලන්න අපිම තමයි නමුත් මේ විලේ පතුල අපිට නොපෙනන්න හේතු කීපයක්ත් වවා පලවෙෙන හේතුව තමයි මේ අපේ හිතේ තියන කැල්ලබිලිස්ුභාව නිසා අර ඒතලයකින් වතුර නටනකොට ඒ වතුරපුුබුල නිසා කේතලේ පතුලපෙඉන්නෑ වගේ මිතරම මේ වතුර කැලබිලා තින්නේ ඒතකටට පතුල පෙඉන්න. ඉතින් ඒ කැලපිල්ලට අපි නමක්කිව්වා වහල්භාාවය එමනත්තන් කම්පල්ෂන් එක කිය හිතේ තියෙන කම්පල්ෂන්. කම්පල්ෂණ එක කන්නමොකක්ද ආසාාවට බයට හිත වහල්ලලා තියන්නේ. එත්තන හට. අප තේරුම් ගත්ත මේ නිවාහල්භාවය කරා ලංඟාවන්න නම් අපට සතිමත්වීම කියන එක තෝරගන්නුනු කියලා. ඉතින් මොකන්ද මේ සතිමත්වීම කියලා කියන්නේ. අපිට තෙරුණ සතිමත්වීම කියන එකට මම කෙලින්ම අර්ථකතනයක් ඉදිරිපත් කරින් නැහැ. නමුත් අපි පහුගේ දවස්සල කරපු හැම සාකච්ඡාවකම මේ සතිය කියන එක මන් නොදනුවත්තම පනිිවිඩයක් විදියට ඉදිරිපත් කර. ඉතිං නැවතත් අන්න ඒ ඒ ිරක්ෂණ එක එන් දිශානති අල්ල ගණඩ පුළුවන්න. යාලගේ කුසලතාවේ වැඩිකට්ටිය කියල අපිට කතා කරන්න පුුවන්. ඉති මේ හැම පරිච්චේදයකම හැම එපිසෝඩ්දයකම මේ සතිමත් බව කියන යම්කි ආකාරකම ඉදිරිපත් කරනවා. මුත් ඒක කවදාවත් වචනවලින් හෙම මේක තමයි සතිියගේ ඩිෆිනිසිෂන අකාරන දිරිපත් කරන්නේ. ඊට පසේ අපිතාර මේ විල පතුල නොපෙනන්න තවත් හහිතුවත්ම. මේ වි මඩලා ඒ පාට අ දුරුවරණ වෙලා තිබුණොත්. මර්කි නැස්සක අර මඩගතිය ඉතින්ගේ මකි නස්ස එක ංකිවේ මධ්‍යස්ත නොන භාවයතමයි මේ හිතේ තියෙන දුරුවරණ විච්ෂ භාවය. ඉතින් අන්න ඒක ඇන්ට වික්ෂ ශී මනස ඇති කරගන්නන්නේ ක්‍රිටකල් මයින්්කක් ඇතිකරගන්නවේ. ඉතිම මේ සාකචාවර ම ඔයාලට ප්‍රශ්ණ රිත් කරන්න ඉඩරිය සාකච්චා කරන ඉඩරය යම්කිසි ආකායකට ඒවගේ ඔයාගේ මනස වික්ෂ ශීලී වවෙ ඉඩරිය ම කියනක දේවායක් විදිර පිළිගන්නන්නේ නැතුව විචක්ෂ ශීලී මනසකින් මධ්‍යස්ත මනසකින්. කරගන්න ඒතකම මට කිව්ව මතක දන් නෑම මේ මධ්‍යස්තභාවය පිළිබඳ අපි අන්තිමකොටස කතා කරනවා කියලා අන්න ඒක තමයි මේ සම්මාධිති්‍යය ඇතුළ මධ්‍යස්ථභාව පිබඳ අපි මේ දවස්ටිකේ දැන් කතා කරන්න බලාපොරත්තු වෙන්නේ. ඉතිං එත්තකොට ඒටික කතා කරට පස්සේ අපිට අයිපරක් සිද්ධෝනා මේකේ දර්ශනික වචනටිකක්කයගෙන ගන්න. අන් නිත්‍ය දුක් අනාත්ම කියන ්‍රරක්ෂණ ස පචස්කාන්දේ පටිච්ච සම්පදේ වගේ වශනටිකක් ගෙන ගන්න ඒකතමයි චු්ටක්හර නිර්සවුණනානම් සහරකනක්ට නිරස වන්න ඇත්තේ නම් සහරකනකඒකට හරි කැමති. මන් දැකලතියන ගොඩක් කට්ිය මේ මුළලු ජීවිතකාලවක ඉගෙනගන්න කට්ටියත්තින්න. ඉතිං කොහමරි අපි ඒකත් යම්කිසි දුරකට ඉගෙන ගත්තා මංහිතන්නේ ඒ අපි ගොඩක්ම ගැමරට යන් උත්සාහ කරේ නැහැ. අපිට අත්‍යවශ්‍ය බෑමිනිම එක විතරක්ඉගෙනගෙන අපි එතනින් දැන් ඉවර කරගත්ත වැඩි. ඉදලා අපිට ඇන්මතිඉ මේ ආර්ෙෂ්ටන්ගේක මාර්කය කියන්නේ මොකක් තිගෙනක තෝරගණන්ඩ. මොකද මේ මේක ආපරක් අපි හම්බි කීවර්ඩ එකක් ආ රෂ්ටංගි මාර්කය චතුරාර්රි සත්ත්‍යය සතර සති පට්ටානය දස සංයෝජන ධර්මය පටික්්ෂ සමුපාදය පචස්කන්දේ. ඕ බුද්ධගම තින කීවල්ස් ඉතින් ඒටික නොදැනවත්තුවම අපට යන්න අමාරු නිසා අපි ඒකත් තිගෙන ගන්නවා ලබන සතඉන්දන් අපි භාවනාව කියනක රටල සහ ප්‍රක්ටිකල දෙවි දෙයාකාරයටටම කරන්න තමයි ලබන් සතිනන් උත්සා කරන්න නමුත් මේ හැම එකක්ම මේ යොමෝ එන්න මේ මං ඉරක්ගහලතින සම්මාදිිත්්‍යියය කියන එක පැත්තට අද ඒක තමයි අපි විශේෂයෙන් කතා කරන්න බලාපරත්තුවන්නේ පහුගේ සතියෙන් අපිට ප්‍රශ්න කීපයක්ක්තිය සහරුඒවලතිබල මංක ඉදිරිපත් කරන්න දැන් අපි කතා කරා මං මේ ගත්ත මේ මේපල් ගහක්ඒක සීසන්නකට ගේක විදියට පේනවා ඉතින්ගේ මේපල් ගහ වගේ අපි කතා කරේ හැමතිස්සම අපේ ඇත්ම අදකීමම පිළිමද මි දෙයක් ගෙනනතමයි අපි කතාකරේ ඉතින් සමහරලාට අපකට ලෝකය කියලකිව. ඒ ලෝකයේ පිළිබඳ ඩිෆිනිශෂන්ක විදිීටම කදාව. ඇසට පෙනෙනයමක්හනටැහෙනයමක් අන්නත් ඒ පංචීන්තුට ගෝචරවෙනයමක් මනසට ගෝචරවෙනයයක්ක් තීරවන අන්නක තමයි ලෝක කියලාපිට අහන්න ලබුණ. ඉතින් ඇත්තටම එක්තර විදිට එපිස්්ටම ලොජී කියලා කියන්නේ මේ ලෝකය පිළිබඳ අපි බාහිරෝණයකින් බලන්නටන්නන අබ්‍යන්තර ෝණයකින් බලනක අධ්‍යාත්මික ෝනණයකින් බලන එක. සම අධ්‍යත්මික තාවය කියන්නත් ඒ අදස පදලං කරගෙන වෙන්න පුළුව ඒ එක්කම අපි දැක් මේකට ලෝකය කියන්නේ නැතු මම කියල ඇදක් පුළුවන් උන්න. බගේ කොශස් එක්ස්පිරියන් එක ඉතිං ඒකට මම කියල කිවවා ම කියනකට අත්ත කියන වචනයත් අපිට නිතරම පාවිච්චනාා අස්මී කියන වචනයයක්ත් සහරලාට ඔයාල්ලක අහුවවෙන්න ඇති පාවිච්චනා ඒත් එකම මේක සමානදේටම අපි පංච උපාදානස්කන්දය කිය කිවා මම කියන එකටම අධි වචනයක් සමාන වචනයක් විට සිොනින්මකක් විදියටට පචක් උපදා අනස්කන්දයගන අපි කිව්වා පටික්්ච සමුපාදය එමනතම් ප්‍රතිීති්‍ය සමුපන්න ධර්මතා කියල කිව්වෙත් ඒ එකටම තයි. ඊට වඩා වෙනස් ඒකට නෙවෙයි එහෙම කිව්වේ. ඉතිං එතනිවියාට ගියට පස්සේ අපිට හම්බුනා මේ පටිච්ච සමුපන්න ධර්මතාවය කියන එක මංගේ ඉදිරිපත් කරේ මේ ගල් ටික තියල තියෙනවාගේ මේ ගල්ලාච්ච වගේ. එතකොට ආපු ප්‍රශ්නයක් තමයි, දැන් මුලින්තියන ගල තිීනනි. ඒ ගල හැදුනට පස්සෙද මේ ගලන්නේ. ඒකෙන් පස්සෙද මේකයින්නේ. අන්න එහෙම ප්‍රශ්නයක් අවයිකන්නේ අවිද්‍යාව නිසා සංකාර වෙනවා සංකාරනිසා විඤ්ඥාන වෙන අන්න එහෙමකක් ගැනද මේක කිය වෙන්නේ කියලා.මට ඇතරම මෝලිකම ඕනුඕුනේ මේ වචනදුර ගොඩක් කියන්න කලින් මේ වචනටික ෆමිලේරයිස් කරන්න විතරයි. ඇත්තට මේ වචන දෙකක් අරන් දැන් සමහර හාමුර රහත්වලා මුළ ජීවිතර් කාලෙට මහලතයෙන්නේ විඤ්‍යා ප්‍රත්තේ නාමරපයිවා කියන විතරයි. ඒ ආශරෙන්යා තුරට්ටිම තේරුන් ගත්ත ඉති අපි දැ මේ වචන ගොඩක් කටපාඩන් කරා කිය අපිට අවබෝධය නනැහැ සමහරු බා කියකින් තේරුන්ගත හු ජාතිකයනක විතරත් තේරුන් ගත සමහරු එකක වචනයකින් මේ තේරුන් ගත් එක කෑල්ලින් නමුත් තන මං ඉරිපත් කඩරුුණේ මේක අවිද්‍යාවෙන් පස සංකාර වවා සංකාරවලින් පසේ පින්ඥාන වෙනවා හ මේ එකක් ගැන නේ තන කතා කරග. තවවිදකට කිවොත් මේක නන් ලීනය එකන ලීනිය පොසෙස් එකක් නෙවී මේ මෙහෙම එකකට පස්සේ එකක් සිද්ධ වන එකක් ගැන නෙවීමං අතා කරේ අවිද්‍යාව ප්‍රත්තියෙන් අවිද්‍යාව හේතුකොට ගෙන සංකාරර්තියන කියන දහස විතරයි තවිදිකට කිවෝත් දැ මේ ගලට පස්සේ මේ ගල තියෙනවා කියනක තේරු මක්නෑන මේ ගල පවතින්නේ මේ ගල නිසා මේ මොහොත. අන්න ඒක තමයි මෙතන ප්‍රතිත්්ති සමපන්නතාවෙක් තියෙන වැදගත්ම අදහස ඒක නිසා මතක දන්න මංක වාකයක් ඉදිරිපත් කර ඉති ඉමස්මිින්ක් සති ඉදම් හෝති ඉ ඉමස්මින් අසති ඉඳං නහෝති. ඉමස්ස උපපාජාය ඉමං උපපජ්ජති. ඉමස නිරුද්ධය ඉමස නිරුද්ධති ඒ කියන්නේ මෙ ඇතිකල්හි මේ වේ. ඒක ඇන්න මේ ගල ඇතිකල්හි මේ ගල තියෙනවා කියන්න කියන එක ඇරෙන්ඩ මේ ගල පටන්ගත්තා ඊට පස්සේ මේ ගල තියෙනවා කියනක් ගැෙන නෙවෙයි මෙතැන අදස් කරන. ඉතින් ගොඩක් වෙලවට යම්කිසි ආකාරකට මේ කර්ම පලවාදය කියලා අපි ගොඩක්ලාට හේතු පලවාදය කියලා අදහස් කරවා. ොක් හරි වනාට පස්සේ ඊට පස්ස එක්ටවිටයක සිදුවීම ඉතින් ගොඩක් බෞද්ධයෝ හේතු පදමග මේක මොක් හරි වුණනාට පස්ස ඊ ළගේක සිදුවීමගෙන තමයි හතු පබවාදයක ිින්්‍රපත් කරන්න. එ මේ පි්ච සමුපාදයටත් ගොඩක් අර්ථවිර දකින්න ලැබෙන මේ පටිච්ච සමුපාදයන පදොළහෙන් යම්කිසි පද ප්‍රමාණයක් අතිදයට අයිති. ඉතුරු පදටික වර්තමානයට අයිති. අනිත් පදටික අනාගතයට අයිති කියලා. ඉතිං ඒක ඇත්තටම බුද්ධග මැතුල ගත්තත් ටික්. ප්‍රාථමි අදසක් විදිරතම මටතෙරන්නේ මොදම මේ ඉතාම ලස්සන ගැඹුරු සංකල්පයක් එක හරි හ සීණ බෝල කරළලා තින වගේ දරත්තාම මටතේරන්නේ. ඉතින් මෙතන හෙමෙක් ගැන නෙවෙයි කියවෙන්න මේ පටිච්ච සමුපාදයග ඇතුළේ මේ ඇතිකල්හි මෙය වේ කියන එක ගැන විතරයි මෙතන කිය වෙන්නේ. ඉතිං එත් එකම අපි මේ කතා කරා මේ නාමරූපෝමටිකොක්කම කනෙක්්ටලා තින විදිිය. එත්තකොට මේකේ, පෙන්න්නඩුන්නන්නේ මෙන්නම මේ දැන් අලියගේ පින්තුර ගත්තු. දැ මේ හත කියන ඉලක්ම තියනනේ හත කියන මේ පසල්ල එක හත කියනක් කෑල්ල. මේ හත තියෙන්නේ අටට හැ පැත්ති. ඒවගේම හයට හැ පැත්ති. සමයිට අපිට කියන්නඩ පුළොන් හත පවතින්නේ හය හඩ අට පවතින්නේ හත හඩ. ඒවගේ හත පවතින්නේ අටත් උඩ මේ හයයි අටයිේ සබන්දධය නිසා තමයි හත තියන්නේ ඒ විදර අපිට කියන්න ලළම්. හැබැ අපිකවත් හයම් පස්සේ හතාවයි කියලා. මේ ගන නවේ මේ අලියගගේ පසල්ලෙ තිෙන්නේ මේ හයම් පස හතව එකක් ගැන නවෙයි මෙතන තියෙන්නේ මේ වෙෙලා අපි නැප්ශෝ එකක ගත්තුොත්. මේ මහොතේ අපි බැලුත්ම අිය දි හයට හැ පැත්තේ හත තියනවා. හතට හැ පැත්ත අට තියනවා. එතකොට හයි අටයිනිසා හත පවතිනවා. හැබයි හැයි අටයි පවතින්නේ මේ ඉතුරු ටිකනිසා. දහය නමය පහ දෙක තුන්න ඒ නිසා. ඉති මේ යමක් ඇතිකල්හි යමක් වේ කියන අදහස විතරයි ප්‍රතිච්ච සමපන්නය ඇතුලි කියන්නේ ඒමනත්තා. මේක වනාට පස්සේ මේක වුණනා කියන අදහස නෙවේ. කාලය සම්බන්ධ දසක් නවේ කාලයෙක් ඇතරන විප්‍රයුක්තයි. කාලයෙන් විප්‍රයුක්තා දසක්තමයි මෙතන කියන්නේ. ඉතිං ඊට පස්ස කලින් බං මේ සඳහන් කරපු වචන ටික තුළේ එක්තරාකාරයකට මම ආර්ය පර්යේෂණිකන මේ සාකච්චාමාලාව තුළ ඉතාමත් දලා දහස්්ටිකක් විතරයිකට ඉදිරිපත් කරන්නේ නමුත් මේක ඉතාමත් ගැඹුරු ටෝන්න්නන් අපිට විස්ත්‍රර කරග යන්න පුළුවන්. ඉතිං මංගර කිවෝ වගේ සමහරුක ධර්ම රසයට කැමති. ධර්මරසය ගැන්නේ මේ වචනටිකාහගෙන ඒතිකරගෙනන්න ගොඩක්කට්ටි කැති. ඉතින් අපි ඒ වගේ පැත්තකට යොමුවෙන්නේ නැහැ අපි මෙතනද බැලුවේ මේ අත්‍යවශ්‍යටිකය ගෙන ගැෙන එතනින් අයින් වෙන්න නමුත් මංගේ තන්නේ ඇත්තට බද්ගම ගැන කවරුහරි. පු න් දක් න ම් දුරකට මේ ගැबර ද ක ලखර . හැ ගැबර नेක ලखරනवा කිය න්නේ ට ම ंग ද ම ेक् री ලंका ම कप्यूट ගත් द. इदि कप्यट ගන්න ले कप्यटස්ති බන්න है. आपි पොත්तල बलै बोर्් देख दि නවා ඒ ्ල ोर्් के में विो वर् में කිය ද නවා ඒ බलाග कप्यट ෙන ගත් ති එක ම प्रयोगක නොවන ක්‍රमයක්. කුත්ම කරන්නදයක් නැත්තන් කම හොඳයි නමුත් ඒේෙච්චර සුදු සුක්‍රමයක් නෙේ. අර කම් ට රැක් නතු ක ට න්ස් ඩ් ක්ල් න කතව ගේ ඩක්තම තැනදි වන්න. ති ටමතක ක් ල බ ලෝට ඒ ත ක්ල් ති න ෝට ො තිබුණ. ඉති ඒවගේ ගන්නවා. නමුත් ඒ ගන්න පුුවව දැනුම ප ස් ඊ ළග වල්ලට න්න හොඳ. දැනුක් දේට ාග පස් කරන්න ්‍රාාවගි වෙච්චරව ඩක්න ටවඩාර පොඩිලමේ කම්පුටරයක් කරංගිලලා තනය මතපත කාලිගෙන ගන්නක ඊට වඩා සෑහෙන්න ප්‍රයෝෂනවත්. ඉතිංහ ඒක නුත් පස්සේ අපි යොමුණ පටිච්ච සමපාදය මං පෙන්වා මේ මෙතන පංචස්කන්දී කියන එක කෝ කන්සෙප්ට එකක් විදියට තිීෙනවා. වේදනා සංඥා සංකාර ඒවට අපි නාම ධර්ම කියලා කිව ඉට පස රූප ධර්ම කියලා හම්බුණනාපිට පටිග රූප අප ප්‍රතිග රූප කියලා. පස ්‍යානස් කන්ද කියක හබන ඔක්කමස්කන්ද විදියට අපි අර්ථ දක්ව කන්දයක් කියන්න ගොඩක්. එතකට මේ හැමේකටම වං මොකදද මේසා කච්ඡාවට අපි හිතා ගණ්ඩෝනක කිය දල අර්ථැක්ක මුත් ඉරිත් කරම් මොකද ේදනාව කියන්නේ මොකද සංඥාව කියන්නේ රූපය කියන්නේ මොකද හැම කියන. ඊට පස්ස මේ පංචස්කන්දය කියන එක හමනත් මේ පංච පදානස්කන්දය කියන එක නිතරම අපිට දකින්න ලැබෙන මේ තන්හාමසාහ අවිද්‍යාව කියන පදකත් එක්ක. තින් මොකදව තන්හාාව සහ අවිද්‍යාව කියලා කියන්නේ ඇත්තටම තන්හාාවගත් තම අපිට හම්බනා තන්හාාව පදනං වෙන්නේ වේදනාව ප්‍රත්තියෙන් වේදනා පච්චයා තන්හා වේදනාවට තමයි තන්හාාව වෙන්නේ හැබැ එතකොට මේ තන්හාාව යම්කිසි ආකාරයකට පදනං වෙන්නේ රූප තන්හා, සබ්ද තහා ගන්ද තන්හා පොට්ටබ තන්හා දම්ම තන්හා ඒවගේ අරර ඇසකණ නාසට ගෝචර වෙන දේවල් පිළි දවත්තමයි අපට තන්හාාව ඇතිවෙන්නේ. ඉතිේ තන්හාව කියනෙ එක තේරුම් ගැනීම ඉතා වැදගත්ත දාසක් තන්හාාව කියන එකට මං අයි උදාහරණයගෙන් එක කියන්න. තන්හාව කියන්නේ යම්කිසිආකාරයක ගාමක බලයක්. ගාමක බලයක් කිය කියන්නේ දැන් අපි හිටගෙන ඉන්නකොට දැන් හිටගෙන ඉන්නකොට මේ ඊ පෙරේද දවසක මේ අපේසරා තින විළමිදුනා ඒ විළමිදුනට පස්සේ අර ලංකාවේ ළමයි. මේ කුම්ඹරු කැපුහම ක්‍රකට් ගහනගේ ලමයිටිකඇවිලා යිස්කටින් කරන්නගත් යිෝක ගහන්න්නගත්තා ඉරිගේ යිසෝක ගහනක බලගඉන්නකට මයි කතාකරනකට කෙයක්ක් තිෙරුණ ඒ යිෝකය ඉස්රට ඇනම ොඩක් ඉස්රහ නැවනම ඉස්රහටයනවා. චුට්ක්කම ඉස්සරහට නැවනමයියගේ බරට පඉස්රහට ඇතිෙනවා මේ තන්හාවිත්තියෙනවා අන්න්නේ වගේ ගාමක බලයයක්. අපි පොඩ්ඩක් නැබුරු වුණහම ඒ නැඹුරුවත්ත එක්කම ඉදිරිට ඇදයාම ගාමක බල ඇත්තියනවා. අපි රූපයට තහාාවනාම ඒ දෙසට අපි ඇදයනවා. ඉතින් මේ තන්හාාව අපි ගාමක බලය වෙනකොට ඒ ගාමක බලය පෝෂණය කරන්නේ අවිද්‍යාව ඉතින් එකනි සතම මේ අවිද්‍යා තන්හා කියන වචන දෙක ඉතාම සුවිශේෂ වචන දෙැක්වෙන්න ඉතින් ං තවිදේකට ඉදිරිපත් කරන්න මෙහම දැන් අපි ගමුකෝ නැවක් ශිප් එකක් මේ නැව කැරකෙනවා ඒක පොපෙලයකෙන් මේ ප්‍රපෙලයක තමයි තන්හාාව කියන්නේ. එතකොට මේ ප්‍රපෙලයක කරක්වන්න අවශ්‍ය ශක්තිය දෙෙන ඉන්දනය තමයි අවිද්‍යාව කියන්නේ. අපි විදිට හිතුවත් මේ ප්‍රපෙලේ කරකවන පොපෙලගේ කැරකවීම තමයි තන්හාාව, ක්‍රියාකාරීත්‍යය තමයි තන්හාාව එතකොට ඒ ශිප්ක ඉදිරියට ඇන්න්නඒ ප්‍රොපෙලෙක රකවන්න අශ ශක්තිය දෙෙන ආහාරය. එමන ම් ෆුවල් එක තමයි මේ අවිද්‍යාව, අවි්‍යාව උඩ පනගෙන තමයි මේ තන්හාාවත් ඇතිවෙන්නේ. तो ර මේ प्रप රන को දකද තිවවා අ තමයි උපධනය ඔ හම කිය විස්රන්න पපුवा इති ्य අප विස්තर කरा विद्याතන්හා वලलिंग පස්ස පටි පාදය පස්ස ඇම දස संංयोජන ධर्ම කියනන දස संංयोෝජන ධर्ම කියන්නේ मොකද संयोෝජනය කර කිය म बැं ෙන කා नों में याම් बंदिला තියෙන आकारें ඉතිං අපි බැදිලාතියන්නේෙ කොහොමද හිතන්න මනුස්සෙක් අර මතකත් දන්න කතවත්තිව දල බ්‍රෙව හාට් කියන කොට්ලන්තේ හිටපු ඇත්ත මිනිියෙන් කතාවක් මේ බ්‍රව් හර්ට කියනෙක්ෙන මේ රජයට විරුද්ධෝ කැලි කන ගහනකොට එයාට දඩුව මත් දෙවා එයාගේ අදෙකොහොම ඇදලා දෙපැත්තට ලනු දෙකක් බැඳලා අස්යෝ දෙෙන්නෙක් දම්බල දෙපත්තර අදදින. ඒ මිනිහාව දැන් දෙපැත්තර අදින අදකින්. අර ඒගේ රජාල දඩුවන්තිපලති න හම ඇඟ පිල ් දෙ පපැත අධවා අලි ඇත්තු දාලා ඉතින් මෙන්න මේ වගේ මිනිස්සුත් මේ දස සංයෝජනවලින් දෙපැත්තකට ඇදෙනවා ඇයිම දෙපැත්තකට ඇදෙනවා කියන්නේ මංගෙදාකිවා මේ ලෝකයේ සෝභාහයම්ම ඩලිස්ටික් දුවතාවයක්කු ද පඩ්නංගලා තියන්නේෙ දැම් මෙතන ආෝකය තියෙනවා ව එහ පැත්ත අඳුරතියනවා අඳුරසහ ආලෝකයේ මේ පැත්ත ආසාාවතියවා මේ පැත්ත බයතියනවා පැත්තරගේතියනවා මේ පැත්තති දවේශේතියනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ලෝකය දෙපැත්තකට යන නිසා අපි දෙපැත්තකට ඇදෙනවා. ඒත් දෙපැත්තට ඇදෙන්නේ එක පැත්තකට කම්බ දායයි අනි පැත්තට කම් දදාය ඒක නිසා තමයි දසංයෝජන කියලා එකට කිවේ. ඉතින් කම්බ දයෙන් අපි ඇදනකොට හිතන්න මේ එක කම්බයකින් අපි රිලස් වුණුත් අන්නේ රිලීස් වෙච්ච ප්‍රමාණයට අපි ඇම්ගෙසි නිදහසත්දනෙනවා ඉතින්ඒ තමයි දස සංයෝජන වලින් නිදහස්වී මුදයට අපි අර්ථකතනය කරේ. දෙපැත්ත ඇදන කම්බදායෙන් එක කමෙන් අපි ගැලවිලා ගැලවිලා යනකොට අපිට ඇතින්න නිද හසක්. එහෙම නැත්තං ඒ දෙපැත්තට ඒ අන්ත දෙක සේවනය කිරීම නිසා අපිට එන්නේ අර බ්‍රෙව් හාට වුණාවගේ කිටි කිටි ාලාල මිරිකෙන අප දෙකට පැලිලයන්ට තර දුකක් කියන්නේ මං මේ උපමාවක් කියන්නේ මේ උපමාවන් කියන්නේ අප කමෙෙන් අදිරිකක් ගැන නෙබයි අපේ මානසිකව අපිට ඇති වෙන දෙපැත්තට ඇදීම. ඉතින් එතන බං මේක අදහස්ට කිරිපත්රම් මොනාද දස්සළංගජයට ධම කියයන්නේ කියලා. ඒකද අපිට හම්බුනා සක්හයිදිීක්්ටි චිකිච්චා සීලබ්බත පරාමාස කියන තුන්න. ඇත්තටම මේ පලවෙනි අදහස් තුනෑවිල්ලා මේක දෘෂ්ටිමය වෙනනිසක් විතරයි. දෘෂ්ටිමයක ඇනමොකන්ද අපි හිතන විදිිය වෙනසක් අපි පැරඩයිම් එකේ වෙනසක් පැරඩයිම් ශි් එකක් අපි හිතන විදිය සම්පූර්ණිම වෙනස් වෙලා නවා. ඒකට වචන දෙකුත් කියවා පිතමහ අනු සෝතගමී ිින්තනය කළ මේ වචනදක සහ වැරටිස්සරට හම්ුවේ පටි සෝතගාමී චිින්තනය සහ අනු සෝතගාමී චිින්තනය. ඒ කනුමොකද සරලවකිවෝ ැම මේ ලෝක මනිස්සු හිතන ක්‍රමඇත්තියනවා ම ඉසහරට ඒේ අදසක කියන්න ඒ ක්‍රමේ හරියට අපි කො වතුර ගලාගෙන වතුර පාරකට කොල අද්‍යානවා. කොල හැමතිස්සම ගලන්න වතුර පල්ලෙහට එක උඩට ඇන සරිතක් නෑ. ඉතිං ඒ වගේ මිනිස්සු වැඩ කරන්නේ පටන්හැකට විතරයි ේලෝක. ඇල හිතන්්ඩ දන්නන්නේ එක පටන්නහකට විතරයි. මංකිවවාර වහල්මිනිහ සහන් නිවහල් මිහගේ ඇතර වෙනෙස. සතිය කියනක හොයාගත්ත නැති මිනිහට කවරහරියාගේ විදර රනයි රචු හම අඩන්න විතරයි තේරෙන්නේ එකකොටයා ොක්හරි අහුම අහිම වනාකකිව හම එක දුක හිතන්න විතරයි තේරෙන්නේ මට මොක්හරි ලබුණ කියලා හිතුවම ලබුණ කියන දැනගත්තම එකට සතුට වන්න විතරයි යාදන්නේ. නිහල් නුස ේන ක ති න දුක් ෂ ගත්ති එකක නොර නොක්ෂණ තිේන කියලා අන එක තමයි නිහල් භාාවයකිවේ. ඉතින් ඔඋන් නොවගේ නිවාහල්ම නොවිච්ච මිනිස්සු හරියට අර වතුර ගලාගෙන මතුර පාරට පොඩි කොලයයක් රරි නැත්තම් බෝට්ටව කඳල හරි දැම්ම එක ගලන්නේ වතුර ගන්න දිසාාවටම විතරයි. අනු සෝතගාමීම විතරයි. ඉතින් ඊට වඩා වෙනස් විදිියගට ගලන දිසාාවට ප්‍රති විරුද්දුවත් ගමන් කරන්න හිතකට පුළුවන්න්න අන්න ඒක පටිසවත ගම චින්තය කියරගෙන. ඉතින් මතකදන්න එක උදදාහනයක්තිෙන අර සජතාව කිරිපිින්ඩු ගැල්ලදීලා බුදු හාමුදුරන්ට ධදානය පිළිගන්නවාහම බදුදහාමුදුුවයි පාත්තර ඩු ගම්බලාලයන. ඉති මමනන් දන්න තරමට එම පාතර උඩුගම්බලලායන්න. හැබම මෙමකදගලතිනවා අර හිමලයේ රිසිකේෂ ආශ්‍රිතව ඉන්නකොට ඒ ගංගානම් ගගේ පූජාවක් කරනවා. පහනක් කර ඒ පහන ගගට පූජා කරන එකට කියන්නේ නමක්තිී නමුකක්ද නමුමත කන. ඉති මන්දකතින අයි ගඟට පූජා කර මේ ගගේ සුලිය නිසා කරලලා උඩුගම්බලලාන්න හැ ගිහිල ටික්වෙලාකින් අයි කො පල් හටලාගෙන. ඉතිංන්ට පාත්තරයක් උඩුගංබලාගයා කියනකෙන් ඇත්තටම මටතේරණ විදිට උපමාාවක්කිදිට කියන්න ඇතේ. මේ බුදු හාමුදුරන්ගේ සිතේ ඇති වෙච්ච චින්තන විප්ලවේ. පටිසෝතගාමී චින්තනය. ඒත් හිත, චරකායක් මිනිස්ු හිතපු විදිහයට ප්‍රතිවිරු්ධ දිශාවකට උඩු ගම්බලා හිතන්නක් පටන්ගත්තා. ්‍රම් ඉතින් ඔන්න අථය ඒ කියන. ඉති අපිට හම්බෙන පළවවෙනිතුන ක් දිි්ි විිච්ා, ස ලබත පරමාසක කියනත්තික දෘෂ්ිම වෙනසක් විතරයි. මේ දෘෂ්ටිමය වනි සත් එක් අපි හම්බෙන කාමච්ඡන්ද ව්‍යාපාද කියලා. එත්ක මේ පළවෙනි වුණ යහම්කිසි කෙනෙක් තෝරගත්තර එයට සෝවාන් පුදගලය කියලා කියනවා. මේ දෙවැනි කාමච්ඡන්ද ව්‍යපාද කියනක සම්ූර්ණයම දුරරන. ඔහු සකදාගාමි සහසම්පූර්ණයම දෙර උකිරීමට න ආගාමි අනාගාමී කියන තත්තට පත්වන කියලාත් අදසත් තියන. ඉති එයටකට ොකක්ද මේ කාමච්චන්දේ සහ ව්‍යාපාදය කියන්නේ ඇත්තටම කාමච්ඡන්දේ සහ ව්‍යාපාදය කියන්නේ එකම කාසිය දෙපැත්තක් ඇයි මංහෙම කියන්නේ කාටහරි තරහ ඇතිවෙන්නේඇයි එය බලාපොරොතුව හිටපු එකක් අවශේදයට වැර තිනිසා නත්තන් කවරහරයයටට අකුල් හෙිපනිසා එතකොට බලාපොත්තු කඩරවීම තරහා දුක කෝපය දේෂ ඇතිීමට හිතුමකදද ඒගේ අරති වුණු ආසාාව. ඉතින් ආසාාව අපි එක පැත්තරගෙනනකොට, ඒකත් එක් තින බපොත්තු කඩවීම අනි පැත්තර ගෙනීමවා. අපියම් ගමු වර ශි්ික උධහරණ දැම් මේ නැව ප්‍රොපෙල් කරන්නේ මේ තන්හාාව. ඒකට අවශ්‍ය ඉන්දනය අවිද්‍යාව. ඉති මේ නැව ඉස්සරහට යනකොට ෆිසිික්ස් කරපු කටිය ඕන කෙනෙ දන්නවා මොකක් හරි ඉස්සරහට යනකොට ඒකට ප්‍රතිවරද්ධව තියෙන ගර්ශණයයක් තියෙනවා ්‍රැග ෆෝසක අර වතුරයන වනගේ වතුරේ තියන ගර්ශණය දැන් හසයන පලේන එකත්ත් ඩ්‍රැග්ෆෝසක තියෙනවා ගර්ෂණය. ඉතිං අපිට ගර්ෂණය තියෙන්නේ අප ඉස්සරහටගියත් විතරයි. මතක දන්න ඉස්සරප එක්ස්පිරිීමමරඒ ගර්නය ඉස්සරටන ්‍රයිකරොත්තු විතරයි ඒකට ප්‍රතිවරුද්ධ ගර්ණයක්න්නේ. ඉතින් අන්න වගේ කාමච්චන්දය තිබුුණොත් විතරයි ව්‍යාපාදය පවතින්නේ තින්න්න විදියටත් අපිටේක ගන්න පුළුවන්. ඉතින් මේ ඉදිරියට යෑම තුළ මේ ස්වබභද එකම හම්බුණුවවා කාමච්ඡන්දය ඇතිකල්ලි ව්‍යාපාදත් අනිවාරම වේ. ඉතින් මේ කාමච්ඡන්ද ව්‍යපාද කියලා කිව්වේ. ඇතරම මේ සෝවාන් වලින් පස සකදාගාමි අනාගාමි කියන එක අපි ඩිෆයින් කරේ මේ කාමලෝකය කියනෙකට මොකක්ද කාම ෝකය කියන්නේ ඇස කණනාසය දිවශරීරය මන කියන හයම ප්‍රමුක වෙලා වැඩ කරදැන්න. බ එතනනි හට අපිට තිේරුණා මේ රූපරාග අරූපාගය කියලත් ටේට් සස් මයින් එකක් තිෙන ඒ ඇන්නේ ඇස කන්නසා මන කියනටික විරක් කාශරයෙන් වැඩරන දැන. ඊතනි නුත් එයාහට ඇසත් කනත් නැතුව මේ මන කියනෙ එක විරක් කාශරෙන් වැඩ කරන තැන. ඉතින් මෙන්න මේ රූපරාග අරූපරාග කියන එක මේ අපි ඉස්සරහට කෙනියෙන වේගේ තවත් සියුම් අවස්ථාව කාමච්චන්දව්‍යාපාදකයන් එක රලු අවස්ථාව රාග රූපරාග කියන්නේ ඒකිසි උම්වස්ථාව. ඉතින් එතකොට මේ රූපරාග අරූපරාග මාන උද්දච්ච, අවිද්‍යා කියන පහම නැතිවෙනවානං අන්න ඒකට කියවා අරිහත්වීම ඒම නැතා සම්පූර්ණයෙන්ම නිර්වාණය ප්‍රධ්‍යක්ෂ කිරීම අවබෝධ රකනීම කියලා. එත නිහුයාට පස්සේ මෙන්න මේකට මට විශේෂනයක් ඉදිරිප කරනු න මේ අවිද්‍යාවක කියනකමංහහායි් කර මොකද අවිද්‍යා කියන එක මූලිකරගෙන තමයි මේ ඔක්කොමටික වැඩකරන්නන්නේ අද්‍යාාව තමයි මේ සියලු දේම මුලතියන්නේ. ඉතිං රූපරාග රූපරාග කියනීමට මන් දලාර්ථකත ඉදිරිපත් කර අප ඒ ගැන වැඩිය මේවෙලා හිතයන් උන්හ එතනි නුත් පස්සේ මොකද අපි බැලුවේ දැන් මම පොරොදුනා වැඩි අපි දර්ශනක කතා කරන්න නැ කියල නමුත් මම ඉදිරිපත් කර හමමාදසටම යම්කිසි ආකාරකටමට වැෙලිදේෂන එකක් කරන්න සිද් වෙන මොද මේක මගේ මතයක්ම නෙවෙයි කියනකට මගේ මතයක් තමයි නමුත් මෙන්න මෙහෙම එක ්‍රපිටකත් තියෙනවා කිය එක මට පොඩ්ඩක් පෙන්න්නඩොන වෙන ඉතින් නිසාත් ්‍රපිටකේ තියන සූත්‍ර කාණ්ඩයක් මංගන්න ඒක නම තමයි සබ්බාසව සූත්‍රයේ මජ්ජිම නිකායි. ඉතින් මේ සබ්බාසෝ සූත්‍රය මොකද කියන්නේ සියලු කාමාදී ආශ්්‍රවයන් එමටන් කෙලෙස් වැලැක්වීම පිළිබඳ දර්ශනය ම දේශනා කරන්නෙමි ඒ අසව්. මහනිනි මම දන්නහුගේ දක්නහගේ කාමාදී කෙලෙස් නැතිකිරීම ගැන ප්‍රකාශ කරමි නමුත් නොදන්නහුගේ නොදක්නහුගේ එසේ නොකියමි ඒ එන් මොකද. හනෙ කුමක් දන්න හොද කුමක් දක් හොද කිය ඒගැන මොක්ද කියවා. නොත් මෙතන එක වැදගත් අදහසක් ඉදිරිපත් කරන. දන්න හට දක්නොහට විතරයි මම්මි ධර්ම දේශනා කරන්නේ. නොදන්න කට්ටියට මම්ම එක කියන්න නැහැ. මොකක් නොදන්න කට්ටියතද නුවනිින් මෙනිහි කළයුත්තසාහම මෙිහි නොළ යුත්ත දන්න එක්ෙනාට. එකට වචනයකුත් දෙවා යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියලා. ඉතිම මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද යෝනිසෝ කියල කියන්නේ යෝනිිය කියන්නේ. බවස්ථානය කියනක මොක හරි උපත් ස්ථානයට ැගර ලිගේේද්‍රටත් යෝනි කියන ඇත්තම එතනින් තමයි ලම කිප දෙදන්න. ඉතින් ඒ ඒ අර්ථතයන් තමයි මනසිකාරයේ යෝනිය මොකක්ද. හිතේ මුලක් මොකක්ද අන්න හෙමදාසක් තමයි දලවශයෙන් එතන තිෙන්නේ. එතකොට ඇතරම මේ හිත ගොඩනගීමේ මූලේ මොකන්ද. අපිට පටිච සම්පාධයතුන හැමුණක් හිත ගොඩනගීමේ මූලය අවිද්‍යාව කියන. එහ ඇත්තටම යෝනිසෝ මනසිකාරය කියන්නේ අවිද්‍යාව නැතුව විද්‍යාව කියනක දන්න එකගෙන. තින් අන්නන්නේ අර්තයනොත් අපිටක් ගැන කතාරන්න පුලලා. මේ යෝනිස මනිසිකා යුනිු මනිසිකකාර කියන වචදකතිනවා මුත් මෙතැදමට ඉදිරිපත් කන්න න මේ බුදුහාමුරුවම දන්නහොට දක්නහොට ඉතරයි මෙක කියන්ඩයන්නේ නොදන්න මනිසුට කියඩ න්න. ඉතිං ඇත්තටම මේ සාකච්ඡාව යම්කිසියාආකාරයට පටගන්නකොට මට හැමෝම සජස්ට කරේ භාවනා කරන විදි උගන්න කියලා. නමුත් මං ඒකට්ට භාවනා කරන විද උගන්නටගේ නෑ මොක් කරරි එහෙමහෙ යන්න මොකරේ ගොඩේ භාවනාවක් එඉගැන්වා හරි භාවනාව ඉගැව එනැහැ මොකද මම දන්න නැහැ. ෝනිස්ෝමානසි කාරය අයෝනි ෝමනසිකාරය එකට හරිම දන්නවාද කියලා ඉතින් අන්න ඒක කියල දෙන්න තමයි මේ සම්මාධිත්්තියගැන් මොකක්ද ඒටක කියලදන්න තමයි අපි මේ පහුගේ දවස් ගන්නාව මාසදකතුා ගතකටී ඉතිං ඒක උඩ යම්කිසි කනෙක් දන්න හෝ දන්නවන දකින වනම් අන්න යායට එතන හට එකක කියදන්න සුදු සුදනවා ඉතින් වරට තේරේ මේ යුබ එකේ බනටික්ක හුවයි කියලා ඕකට සුදුසුකක්නන්න තිවේ නිනහැ එක ඊටවඩ අපි ල් ම් රියස් ර න වැඩක් ඇත්තටම ේක එකන ම සිදක කමිටමට ක ති න මොනුවගේ කමිටමටක දැ ත කට ගොක් නිවසිට හි ල තේ ුනිවේසිටි කෝස්ස එකක්ම අඩුම අවරග ුක් නවා ඩිප ලෝම එක ගත ය අුමවුරුදක්න ඒ අවුද්ද ගොක්රට ල්ටයින් ඉතින් ඒවගේ කමිට්මන්ට එකක් දරලා අප බැංකං ක්ෂම එකක් කර ඒත් සෑහන ගොඩක්. लेව පස් ම . තින් ඒවාගේ හකට තිචර කමටමට ක්ති ද නිවාගේ YouTube එක දසක බන කිය හො න්න පුළුවන් කිය හිතනවවා ච්ච සාර්ථත දසක් නිව කියන තමයි මගේ පෞද්ල දහස මං ්‍රද්ධහක කියන තැන පුහම දිරිපත් කරන්න මොකක්ද කියන්න කියලත් තවටි ි රහට අපිට හැබින මහනි මම ආශ්ව ප්‍රහණය කරන විදී කියලා දෙෙනවා. ල්ලිමං කියරදවා දර්ශනය ආශ්ව ප්‍රහණය කරනවිදිිය. එකන දෘෂ්ට මේ විදියට. අපි හිතනාකාරය වෙනස් කරලා මේ ආර්ශ්‍රව එනත්තන් කෙලෙස් ප්‍රහාණය කරන විදිය. හැබැයිමං එතන එහට නවතිම නෑ ඒතන හට සංවරා පහතබ්බා පටි සේවනා පහතබා, අධිවාසන පහතබා ඒකාරඒ වචන විදයටට ෙනොම මේේ වචනවලතේරම පසුව කියන්න නමු ඒක දලාආර්ථය මෙහමයි. හ ගරට පෙට වල හල යවා සිගට බි නිසා කැන්ස හදනවා ඒ ම හම කියල සිගට පට ගහලතව පින්තුරේ සිගට ි මනිසාස කැන්ස හදනව කිය යමකිසි කාරකට මනිස්සුදන්නවා හැබ දැනගත්තට ඒක බොනය කනවත්න්න නිනහැ. දුම්පානය කනක නව න්නෑ. ඉති ඒවගේ මොහක්හරි දැනගත්ත පලියටම අදහස වෙනස්වෙච්ච පලියටම ආශ්‍රව. ආශ්‍රව එකතුවන එක නවති නැහැ. ඉතින් ඒකට සමහරලාට අපි ඕනේ ශක්තියක් ඕන. එකන්නේ දිිටමිනේෂන් එකක් ඕනේ දෛරයක් ෝනනි. මම මේක කරන්න නැහැ කියලා. තව සහරලාට ටැක් ක්ස් පාවිච කරන්නවා ඒ න සිගට බොන අලෝටික් ම ආශලයකොත්මට බොඩ දන ඒනිසමඒක මග හැරලයින්න. ඉතින් සහල්ලාට මංගේක ඉවසනව. කෝමරි කාගෙන ඉන්නවා මේ අදලයි අන්නෙම නෑ කියලා. ඉතින් අන්න ඒ වගේ මේ මාර්ගය හරිම ප්‍රායෝගික විදියට තමයි දන්න කිය න ඉතිම අ අපි ආරයෂ්ාන්ගක මාර්ග ග නිතා කරන්නේ ඉතින් මේ සබා සෝූත්‍රයේ ඇත්තටම මේක හරි ප්‍රායෝනිික වැඩපිලියොලක් ස අපේන මගේ ගෙන පස්ස දසක කියන්න වැඩදුරටත් ආරි පර්ේෂනය ට කියල කක් අවත් ත ඉතාම ගැබරුට එක ඉදිරිපත් කරන්න ඉතින් කෝම හරි සම්භාාව සෝ සූත්‍රයේ අපි දැනගත්තකෙන් පස්සේඒ සභාාව සෝ සූත්‍රයේ මෙන්න මෙහෙම එකක්කනවා මෙන්න මේ දැනගත යුත්ත මෙහි කල යුත්ත සහ නො නොම යුත්ත මොකන්ද කියලා කියන එක මුලින්ම කියනවා නුවනින් මෙනෙහි කරන්න දන්නේ නැති එක්කෙන අනුවනින් මෙනිහි කරනවා. අන්ද බල ප්‍රතක් ජනය. එයා මොකක්ද මිෙහි කරන්නේ. මම අතීත කාලේ උපපත්ති වශයෙන් කිසිවක් වූයම්ද. මම ග ඉස්සර අතීතේ ම ඉපදදුනාහ. එමනත් ඉපදදුනේ නැන්ද. එහමනත්තා මම සිංහලද දෙමලද දෙමෙක් ශත්‍රය කියලා ගැන්න එක. සත්ව කැෙ එක කුලයක් අපි ගම සිංහල දෙමලද භෝගධ බුද්ධගමද ක්‍රිස්තියානනිද ම කොයි වගේද. අතීත කාලේ මං උස එක්කනින්ද කොට එක්කෙනෙන්ද. මම අනාගතය මොන වගේ කෙනෙක්කෙනවාද. එ එතනිගයට පස්ස මරණය දක්වා මේ කාලේ මම කියලා කවුරර ඇත්තරම ඉදමද. එවන ඇත ම කියලා කවරු නැන්ද. මෙ සත්තු කොහන්දාව මේ සත්තු කොහෙට දෙයන්නේ අන්නන්නේ වගේ අදක් තම ඉත ඉදිරිපත් කර. එතකට ඔයාලට මතක දන්න මං එදා ඔයාලට කිව්වා අදහසක් මේ ආත්ම කියන එක ගැෙන මං එතී ඔලගින් ප්‍ර්යක්කැහවා ගියාවවරුද්දේ හිටපු ඔබ සහ දැගින් ඔ බාතර සබන්ධතාාව ඇති වාද එහම සම්බඳධතාවයක් නැන්ද කියලා. ඉතින් ඒක ඒක අදහස් ප්‍රකාශ කරාමට සමාකකිවවා මේ ඇතර මෙහමක් නෑ පච පාදානස්කකාදයක් විතරයි තියන්නේ තම සමාකකිව ැක්පිරියන්ස එකක් විතරයි තියන්නන්නේ ඒිකමර ස්්ික් විරයියෝගේ ඒක අහස් පල පලකර ඉතින් ං දා අපපු ප්‍රශ්න ගියවුද්දෙ හිටපු ඔබ සහ දැන්ගන්න ඔබාතර තියෙන සබන්ධතාාවයම කන්ති කියලා. ඉතින් දැම්බං අද ප්‍රශ්නයක් හනවා මේ වෙලාව ඇත්තටම ඔබ ඉන්නවද නැන්ද කියලා. ත්ම ප්‍රශ්නයක් කියනවා දැන් අර ගිය පාරමං අහපු ප්‍රශ්නවේ අත්ත කියන එකට ඒ ප්‍රශ්නය ටකල් කරන්න පුළන් එක පරියායක් එක ක්‍රමයක් එක විදිියක්. ඒට සමානතාව ප්‍රශ්නයක්මං අදෝ ඇලගන්නහෙනවා මේ වෙලාවේ ඇත්තටම ඔයාලා ඉන්නවද නැන්ද කියලා හරි දැන්ට කාටහරි උත්තර දෙදන්න පුළුවන්ද මේ වෙලාවේ ඔයාලා ඇත්තට ඉන්නවද ැද කියන ප්‍රශ්නයට උත්තරදන්න පුුවන්ද. ඉන්නවා ඉන්නවා. ඇයිහෙම ඉන්නවා කියලා කියන්නේ ඔය මට කියන එක හෙනවා? පන්චේ්‍රයාන්ට ත්ත කියන්නේ අලබෝධිගක්දකම් තියවා ට පස්සේ මට සිතීම තියෙනවා ඉතා හොඳයි ඉතින් ඇත්තම අපි මේ සාකච්චා පටන්ගත්තෙත් මොකදද ජීවත්වනවා කියන්නේ ඒක සාධාරණී කරනක ොහඳ ජවතච් මිනිහෙට තියෙන මැරිච්චමිනිහට නැති ගමුණවාද කියල් හොලා ජීවත්තච්‍රමිින් හට සුවඳ දැනවා පේනවා සද්ධහෙනවා අන්නන්නේ අර්තය මැරිච්චමිහයටට ඒටික නැහැ. එතකොට කාටහරි අපි දැම්වෙලාේ ඇත්තටම ඉන්නවා කියලා කිව්වට. සපූර්ණම හරි දහස නොවයි කියලා තරන කුර හරරිවද මේ ලා. දැම්ම කිවත් දැන් අපි ඉන්න කියල අර චාමරදීපු උදාහරණය ඇහෙනවා පේනවා එහම කියලා කිව්වා. මේ ඇහෙනවා පේනවා කියපු එකට අප ආයිපාරක් වෙනනත්තර්ථගතනය දුනොත් වේදනාස්කන්දය, සංඥාස්කන්ද, සංකාරස්කන්දය, විඤ්ානස්කන්දේ රූපස්කන්දේ. මේ පහේ එකතුව නිසා අපි ඉන්න බව පේනවා. හැබැයි මේ පහ තිබුනට මේ පහ විසං යෝජනයවුණුත් ඇතර නහමකත් නෑනේ. දහරයක් විදිර දැම්ම මලම මෙතරන තියෙනවා මේ මලේ මං එකක පෙත්ත ගලවනො. එකක පෙත්ත ගලවල දැම් හම මෙත මලක්කිිතුරු වෙන්නේන හැබැයි පෙතිිකායි අමුණ පුගම මල ප්‍රාතිබූර්තුයනවා. මලේ පෙතිික ගලවල එක ගලද බම මල නැතියෙනවා. ඉතින් ඒ වගේ අපේ වේදනාස්කන්ධය ගලවල සංාස්කන්ධය ගලවල අන්ෙම ගලවල දැම්මුත් ඇත ඇත්තරම මෙතන මම පවතිනවා කියන්නේ එක නිකංග අපිට හම්ම ඉල්ලියෂන් එකක් මායාවක් විතරද එම ැ ඇත්තරම මව පවතිනවන් ඒ වෙනමුකුද ගල හිත න අපි එහෙම නැතුව එකන් දැම්මේ තියෙන තත්වය එකන එහම ගලවන්න නැතුව නේ අපි ප්‍රශ්නයහුවේ එහම ගලවන්න නැතු ඒ විදි වෙනස්කරත්තර අපට වෙන දහසක් කියන්න පුළුවන් මකැට මේ දැන් ඉන්න විදිහට ඉන්න විදිහට ගත්තොත් එනවා ඇතෝට වි සංයෝජය කරල නෑනේ ට ම. ඒන කියලම ගන්න වන්න නදකෙ ම දන්න ැනීම ම කර පුළුවන්න ට පුලුවන්න තවකවර ෙනෙක් දරහ ක්න්න ඔය තැ ගද කිය. අපි දැන් චාමර ගත්වොත් චාමරකන නමගලවලදාන. ඉඩ පසල කොන්ඩෙත් ක පපලදාන ට් ගන. රැවල්ලත් කපනවා. ඉරි පස්සේ. හමත් ගහල න ද න ඇ දුන්ටිකත් වෙන සම්පූර්ණනම වෙන දුටික්න්දන හමත් හලදාන ඒගේ කිිද ිස් දෙකත් ගල වෙනනට හරිදන ඒ ඒවිනට මකරි මැශින කයිරන එහෙම ෑල්ල ෑල ගවලදන. අන්තිමට මොලෙත් වෙන කනෙගේ මොලයි බද්ද කරනවා. එත්තොට හරර අදසතින මේ වළගම් ාරජරන්ගේ උදැල්ල වගේ කියලා එකනකන ලගම්බ රජ්ජුරුවන්ගේ උදල්ල එක ගොවියක්ට හම්බු හලු ඉතින් ඒ ගොවියයා ඒ උදැල්ලෙ. මේ උදුල ගනකොට මි කැඩ නු. අලුත් මට දාගත් ල ටික්ල් හෙම ගනක වුණ තලෙකුද දග . ඉති පරම් පරයි පම් පරාව ග රජ රන් උදල්ල ො. ඉති හැයි රි නේ දෙක මාරුගල්ල ඇතර හෙමකුත්න. ඉතිං න්න්නේ වගේ රූපස්කන්දය, සංඥාස්කන්දේ, වේදෙනස්කන්දය. විඤ්ඥානස්කන්දේ. මේටික ඩි ෝේට් නම් සෝ ේෂ එකක්නතුව ි ෝේෂ එකක්ුනම ඇත්තටම මේ වෙලාවේ. මම කියලක් පවතිනවාද නැද්ද කියර ප්‍රශ්නය ගැන මොකක්ද හිතන්නේ කියලා පොඩක් කල්පනා කරල කලන්න. අපිට තාමම ිස්සෝේට කරීම කියවන්න ද දිිසෝසිේට් කරන්න බැරිනිසා ඇය තේරෙනඇ හොඳ එහිනං අප කෝමරි හොලාගම අනික ඇයි අපහම කරන්නේ. ඒමන්න දැන හොඳ ප්‍රශ්යක් එතම ඉතා හොඳ ප්‍රශ්න එක එ තර විදිකට එකක දර්ශනක ප්‍රශ්යක්. ඒක මේ දර්ශනය තුළ නිතරම සසාකාචවය ප්‍රශ්නයක්ත්තවයි ඇයි හොම් කරන්න කියනක. ඒක එකක හොඳ තාාව න විලුවක් වගේ ේරුණට. නිසුන්ටම දර්නය හ ධරන කටේන. න විීක්නේ ියස්කේ ම හන්න. එක විීරුවක්න වේ ඒක එක ඇතම තම ගැබු දර්ශනක ප්‍රශ්නයක් ඇයි ෝක කරන්න ොකටද මොකට දොයි පංචසස්කන්ේ පටි සමම් පාද යිද දි ෝසිීෙට කල බලන්න අපිටම හම්බෙච්චක කාලාලබේලා හිටියන ගනිවරයින්න. අන්න එක එක . ඇත්තරම දර්ශික මතවවාදෙක් සමාරු කියන මේ ප ත හටක හිත න්ඩු න පප ද ැරුණ ඇතු අප තමයි කරන්ඩුන මරු ඉතන්ටන්ගන්න නෑන හෙමිදරහරිරන්න මේ ලෝක සත්්‍ය හයා ගඩුවන් ඉතින් ඇයි අපි මේකරන්න කියන ඉතම ගැබරු දර්ශනක ප්‍රශයයක් ඒක ඔහොදයි. අපි හිතමකු නිකන් අපි ජොලියට වගේක කරනවා කියලා නැම් වැඩක් නැතිෙහින්ද මට උදේවෙලා මකුත් කරන්න නෑ හවසනක ඉතින් අපි නිකා ජොලියට වගේ කරන්නවා. එහෙම විනෝදට වගේ ඕක කරලා බලනකොට එහෙම කරෝතින් මේටික ඩිසෝසිියට් කරොතින් මේ මලේ මල ගලවල එක කෑල්ල මං ගලවනවා කෑල්ල කෑල ගැලූහම මේ මල ඉතිතුරුවෙනවායි. මේ මල්ල බං අරගෙන මේ පෙත්ත ගලවනවා මේ පෙත්ත ගලවන මෙහිම පෙතිික් ගලවන මේ පෙතිටික ගැලූහම ඇතර මේ මලක් නියතවශයෙන්ම සත්‍යවශයෙන් පවතිනවාද එහෙම ැත්තං මලක්ඒ පෙතිටික තිෙන කොට තිබුණ ම සත්‍යවශයෙන් පනවන්ඩ මලක් නෑ දැමට මේටිකාර හිත ගලවඩ බෑවගේ මට දැම් එකතු කරන්න බෑ එන්ට්‍රෝපියක රිවස් කර්ඩ බෑහමේගේ ඉරිංහ හදිසීමට පුළුවන් ගනාාන අයි මේක පහල වෙනවා අයි මේ මල පහල වෙනවා දැන් මේකට බැරිුුණාට සමහරවට පුළුවන් දැ මේ පෑනගත්තුත් මේ පෑන මට ගලවන්නඩ පුළුවවා අයි හයි කරන්න පුළුවන් මේ දැන් පෑන ගැලව්වා දැන් අයි පෑන හයි කර. ඉතිං එහෙම කරඩ පුළුවන්න එක වෙලාකට මම පවතිවා ඉලාට ම පවතින්නේ නැද්ද. මම මේ ප්‍රශ්නය අහන්නේ අර එදාහපු ප්‍රශ්නය වගේ මේකත් ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් මේ ප්‍රශ්න ගැන හිතාගෙන යනකොට ඔයාලට හම්බෙනෝ උත්තර මෙන්න මේ වගේ උත්තරතික කම්බෙනු. මේ මෙහෙම හහිතන මිනිස්සුන්ට සවදේරුම් දෘෂ්ටි තරින් එක්තර දෘෂ්යක් තිරිප ඇතුල වෙන. එකැන මෙන්න මෙතන ට අඇතරම බින්නඩ වන මේ දෘෂ්ටීන් කියන අදහරතමයි ට දිරිපත් කරන්නු දිික්්ටිය කියනක මොකක්ද කියනක පඇදිලි කරන්න තම ම ප්‍රශ්ණක ක වලගෙන. සවදෑරුම් දෘෂ්ටීන් කැන දෘෂ්ටි හයක් අතුරින් එක්තර දෘෂ්ටිය ඇතියෙනවා එකක් තමයි මම ඇත්තවශයෙන්ම ස්තිරවශයෙන් ඉන්නවා. එකනේ මම ඉන්නවා කියනක තමයි එක දෘෂ්ටිය ඒකට අපි කියා ශාර්ත දෘ්ටිය කියලා තව දෘෂ්ියයක් ඇතිලො නෑ ම එහෙම හැ කියර. දැන් මම හපු ප්‍රශ්නයෝඩ ය දෙක එකට ඔයල වැට ැති ද වශයෙන්. එක්කො හිතුව මම ඇත්තරට ඉන්න. නැත්තම් මම නැහැ. නැත්තන් අපිට හිතන්න පුවා මෙහිෙමයි මම කියල කෙනෙක් ඇත්තටම ඉන්නවා හැබ ඒ මම මම විසින්ම දැක ගන්න. මමම ආත්මේ ඇඳනගන්නවා. ඒක එක දුෘෂ්ටිය. අනිත්්‍යක තමයි නෑ මම කියලක් නෑහ එහම මම කියලක් නෑ ැන්නර මළ ගලවුවමවාම ම කියට පණවන්ඩ එකක් නැහැ. හැබ මම එහම මම නැති බව දැන ගන්නවා. ඒ තව දෘෂ්ටයක්ක් තවක් නෙක්ට කියගන්න පුළ නෑ ඇත්තවශයෙන් එහෙම දැනගණ්ඩත් මම කියලෙක්ක නෙක් නෑ නමුත් එහෙම දැනගණ්ඩත් නැතික්කෙන එහම දැනගණ්ඩත් නැතික්ෙන මෙහම මම කියෙක් ෙනෙක් ඉන්න බව තේරුම් ගන්නවා මේකට දැන්කම්පිකේට් න. එතකොට ඇත්තට මෙහ ම කියන්නඩක නෙක් නෑ හැ නමුත් එහෙම මම කෙනෙක් නැති අනාත්ම කියන ස්වභාවය අනාත්මයම ඉදිරගන්න තිවරුණාද මේක ලැංහරම දර්ශනික වුණනා එකක් තමයි එකතමයි මම ඉන්නවා නැත මම ම කිය එම හි එකන ල්ලිෂන එකක් විතරයි බරු මයාවක් විතරයි. එහෙම දෘෂ්ිය කාරය තියෙන ලා ඇත්තටම බුද්ධාගම යම්කිසියාකාර අධහන ගොඩක්කාටිය කියනවා මේ බුද්ධගම කතා කරන්නේ අනත්ම සභාවයක් කිය න දර අනිච්ච දුදක් අනත්ත කියල හල ර ඒනිසා කියන ගෝයක තමයි මිනිසුට යන ලිෂ් එක ඉතින් ඇතරම ඒ ගෝක ල්ලෂන එකක් කියලා. න්න කියන කතාවත්තිනවා ඉතිං බටහිර ඉංග්‍රීසි පොතක්තුව බුද්ධගම සම්බන්ධෙන් ඊ ගෝනස් ඊ ගෝ ඉන් නිලියෂන් කියන වචනේ හොඳට හන්ඩ ලබෙනවා. ඉතින් ගන්න ඒ වචනඇත්තක් අපි දීතුනා ඒ එක නැත්‍රමම මම කියලා කිව්වට මමාරි ඉස්සල්ල ඉදිරිපත් කරේ අපේ එක ප්‍රසිද්ා හමුරුවෝ කෙනගේ පොත පටගන්නම හෙමයි මේ මේසේ කියන එක තිබුණට මේසේ කැඩිවල්ට ගල වෙන්ක කරම හිතට මේසයක් නැහැ අප හිතා ඩ ලා කිය ඇත්‍රම මෙහම සයක්ක් ැනම මලක් කියල තම පවතින යක්ක් ෑ මොකක් හර එක තුුණ ම පවතිනික් ගැන විතරයි පවතින්නේ අන්නඒ විදි අපි හිතන් ගත්තම ර සවදෑරුම් දෘෂ්ටීන් வලින් එක කට අපි ොන්න දැ අහුවවෙලා ඒන්නේ දෘෂ්ටීන් කියලා කියන්නේ අපිට හිතාගණ්ඩ පුළුවන් විදිී අපිට කල්පනා කරන්න පුළුවන් හිතන්ඩ පුළුවන් නිගමනයකට බහින්ඩ පුළුවන් එමනත් අපි ගාවතින්න පැරඩයින්ස්ஸ் දෘෂ්ටීන් வලිින් එකක් එකත් තමයි ඇත්තම මම ඉන්නම් දෙවනික තමයි නෑතරම මෙහම මම කියලක්කෙන එනැහැ. තුංග නියක තමයි ම මමම ඇඳන ගන්නවා. එකන්නේ මම විසින් මගේ පංචස්කන්දය විසින් මේ ඇත්තරම් පවතින මම ඇඳන ගන්නවා. මේ පංචස්කන්ධ ක්‍රියාව ලිය විසින් එහම ඇත්තරම මම නොපවතින බව පිගන්නවා. මෙික තමයි මේ බෞද් ොඩක් වැටෙන හත්තරන. පංචස්කන්ද ක්‍රියාාවලිය මේ විඤ්ඥානය සඥාව න්නෝ එකට එකතු වෙලා මේ ක්‍රියාකාරිත්ත්‍යයක් තියෙනනන්නේඒ ක්‍රියාකාරිත්ත්‍යය උඩතියන මම ඒ මම නැහැ කියල තේරු ගන්න. අනිත්තක තමයි මේ ක්‍රියාකාරරිත්්‍යයක් එහෙමත් එකක් නැහ මේක ඇත්තට පනා්ඩකක් නෑ මේකටක් අපිට විශ්වලයිස් කරගන්න හිතන්ඩ අමාරුව අනාත්ම ොහො දාත්ම හදිනගන්නේ අනාත්ම අනාත්ම හැදිනගඩ කියලා කොම මනත් කමන්න මට මේ ඉදිරිපත් කරන්නඩ මේ දෘෂ්ටීන් කියන වචන විතරයි. අපිට ඔන්න ඔයාර මේ ොකට දිහිතන්නන්නේ කියලා හපු ප්‍රශ්නය හිතාගෙන හිතාගෙන ග හම මෙන්න මේමගේ මොකක් හරි එකක් හිතා ගණ්ඩ පුළුවන්. ඉතිං දැන්ගේඩඟට මම ඒක තව එකක් කියන්න ඕනි ඇයි මේ මම කියන එක අපි ගත්ත කියලා. මේ මම කියන එක ගත්තේ දැ අපිට ගොඩක් දේවල් අපි හිතාගෙනනිඉන්නේ වාතරේ අපිට බැහැර කරන්න ඉතාමත් අමාරුව එකක් තමයි මම පවතිනවා කියලා හිතාගෙනඉන්න හිතාගෙනල්ල. එකනි දැන් හිතමකෝ දැන් මේ මම හාමුදුරෝ කෙනෙක් කියන එක ම හිතාගෙනින්න්නවා. ඔයාලත් හිතාගෙනින්වා මංහරකිව යර මෙතන ලමයි වගේ කම්බුණනා කියලා ඒ මයි ම හාමුදුරුවගෙන කියලා හිතාගෙන ැහැ යාලට ේරන ම ේට්ියක් වගේ මහර ඉදියෙන්න් වගේ දක් ැගත තවත්මනුසක් ර ලට පෙන්නේ ඒට එම කට්ි දන්න දෙෙහිද. ඉති ඔය විදියට කාටර්ග ටුල ඒකන ඉන් අපි හිතාගත්ව විද අප දන්න දැනුමෝඩ නඳා පවතිවා හැයි ඔය කොච්රකිව්වත්. මම පවතිනවා කියන එක හෙම ලේසිෙන් නිෂ්ප්‍රභා කරන්න පුළන් දහසන් නෙව ඒයි අර මතක දන්න රිනේඩිකාඩ් යගේ පොතේ අන්තිමට කියන්නේ දෙයා4ෝ අයම් මට ඔක්කොම සැක කරන්න පුළුවන් ඒ පයිරෝ කියන ග්‍රීග දර්ශනකය ඒවගේම ගොඩක් පිනිිසා දර්ශය හම්බෙනවා මේ අවිනිශචිතවාද හමත්තං ස්කපටි සිසම් කියන දස ස්කපටි සිසම් කියන්නමොකක්ද. ං ශංෂයවාද ස්කපටි සිසමම් ඇතුලේ අපි හම්බෙනවා මේ දේවල් අපිට සැකරන්න පුළුවන් ශංශය කරන්න පුළල සැකරන්න පුළා නොම අපට සැකරන්න පැරිමතැන තමයි මේ මම පවතිනවා කියන අදහස. ඉතින් අන්න ඒක නිසා තමයින්නේ මේ බුද්ධාගම මේ කෝය එක මම කියන අදහසටේ ගොඩක් කැරකින්නේ මොකද අනිත්ත්‍ය අපට ලේසික් සැකරදන්න පුළුවන්. දෙැ මට මම කළු සුදු කියනකට ලේසි සැකරන්න පුළුවන් එක ඇතරම ම කලුනෑ මොක ලංකාව නි ුන් පක්ෂ ම සදදුයි කියන්න පු. මි පක්ෂ ම කල්ලුව කියට ලක අපිට ලේසිෙන්ක සක කර නි්්‍රපා කරද අන්නටපුලා නමුත් මම පවතිනවා කියන නිශ්්‍රපා කරන් බැරිනිසාාවම මට මේ කතන්දරේ ගොඩක් කැරකන්නේ ඒ අත්තෙක්කම අපි කලින් සතිවල කර ඇයි මේ ම කියනක මෙච්චර වැදගත්තයන්න කියලා අනිච්ච දුක් අනත්ත කියනක කතා කරන්න ගොට මම කියන ඇත්තම දගත්තෙන්න්නේයයි කියලා ඉතිං එහෙන දැන් ඒකත්තෙක්කම තවයිකත්තියෙන මේ සම්මාධිට්ටිය කියන අදහසටාවම මම කියනෙ කෝ එක ඉන්නවා. ඊළංගට අපි ගත්තත් සම්මාධිතිය කියෙනමතව ස ත්‍රයක් කාශණෙන් වික්‍රහරන. කලින් අපි සබ්භාසෝ සූත්‍රය ගත්තේ මංජමනිකායේ ඒ මංජිම නිකායේම මේක පොඩ්ඩක් පල්ල හින්තිනවා තවක් සම්මාදිි්ටි ූත්‍රය කියෙන වැඩේ හරිිදැ අපට කෙල්මකිවා. ඇවැත් සම්මාධිට්ියය සම්මාධි්්‍යියයයි කියනු ලබේ කුමක්ද සම්මාධදිට්ටි වෙන්නේ. දැංහරිනෙ පොතේ ඔන්න පහ පැදිරියීමම උත්තරද ගහලතිී. අර ස්සරා අපි ශිෂත්ත කරන කාලේ මටමතකයි ඒක ප්‍රශ්න තියනවා Wෝ ප්‍රාන්දක දඒ පිපස උත්තරත්තියෙන. ඉති ම පුලුවන්තරන් කරේම අ හොරෙන් උත්තර බල්ල එක ගහනයක ඉතින් ඒවගේ ත්‍රිපිටක හරරි ේසි ප්‍රශ්න හලා උත්තර ේකම දීලතයනවා අපට උත්තර ලාාගන්න විත්‍රරදෙන්නේ. ඉතින් ොක්දහනම් සම්මාධික්්ියී කියන්නේ යම් කල්ල එකකා ආර්ේශරාවකයක් කුසල්ල අකුසලය දන්නවා. අකුසල මූලයක් දන්නවා. කුසලය දන්නවා කුසල මූලයක් දන්න. වැඩේ හරිනේ මොකක්ද අකුසලය කියන්නේ අදත්තාදාානය අකුසලයක් කාම මිත්‍යාචාරය මමුසාවාදය පිසුනාවාචය මේ පස් පව් ස දසකුසල් කියතින්නේ. මෙතින දස කුසල් මිත්‍ය දෘෂ්ටියකුසලයක් ඉතින් දැම් ඉන්න මේටි අපි දන්නවා මෙන්න මේටික නොර ගිටිය ම එක කුසලේ වෙනවා. අස මූලය මොකක්ද ලෝබය දවේශය මෝහය ඒක තරනේ වචටිකත් අපි දන්න. කුසලේ කෙන්න්න මක්දෝක ඔප සිට් පත්ත ්‍රාගාතයෙන් වෙන්වීම. අදත්තාදාාන්න වෙන්වීම පානාාතිපාතා වේරමණ අධින්නාදාානා වේරමනි කාමි සුමිච්චාචාරා මසාවාද ඔන්න හොම තියෙනවා. එතකොට කුසල මූලේම කන්ද අලෝභය කුසල ූලයක් අදවශය අමෝහ දැන්නම් වැඩේ හරියටම හරි අපි දැන් මේ හරියටම දන්නම්. ඉතිං හෙතම සාර්ුව ප්‍රකාරයෙන්ම රාග අනුෂය නැතිකොට ප්‍රතිග අනුෂය නැතිකොට අස්මී කියන මම යන දෘෂ්ටිය බඳූ මාන අනුෂයත් නැතිකරගෙන අවිද්‍යාව නසලා ඔන්න ඉහාත් මේ දුක් කෙලවර කරගන්න ම් වෙනකොට ල හත්ලා ඉන්ඩෝන කියනදට ඒකනේ ඇත්තරම වේඩෝනි ඕක ඔහොම කිව්වට ඇත්තට මෝක හොම වෙන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ ඔයාල දැ මේ පොත කියවලා මොකක් හරි අදහසක් ඇති කරගන්නවා මොකක් හරි නිගමනයකට බහිනා. ඉතින් නිගමනයක බැස්සම නිගමනයටට බහිදෝන සාධකටයකුත් අපිට හම්ුන මනවා අද කුසලයක කියන්නේ මෙන්න මේටික. අක්කුසලයකන්නේ අදත්තාදාානය කාම විත්‍යචාරය ඒවතමක්කුසල්. ටක දැෙන ඒික නොක ඉන්නපුළුව. ඔන්න ඕක තමයි ගටක් බෞද්ධයෝ වැටන ඊළඟ පිට්ෆෝල් එක බල අරටික බලාගෙන ඒටික නොක ඉඩට පටන්ගන්නවා. එතකොට හිතසවාකුසලය වැඩෙනවා ඒටික කරම අකුසලේ වැඩෙනව කියලා ඇත්තටම හෙමකක් ගැනේ තින කියන්නේ. මං ඉදිරිපත් කරන්න දැන් ආනන්ද හාමුදුරුව කියලඉන්නවානි. මේ ආනන්ද හාමුදුරුවෝ කියනෙක්කෙන කෞදද කියන ප්‍රශ්නය හෝත් අපිට ගැඩු පුළ ආනන්ද හාමුදුරුවෝ මේ වෙලාවේ රතුපාට මේෂටික වුයි. ැබි පට සිදුරු ඳග ඉන්න එක් කෙනෙක් ඒගේ ඇගේ මයික්කක් ගහලතියන පිටිපස්සේ මල්තිකයි සේෂතකුයි තියෙනවා එයා තමයි යානන් දහාමුදුරු අපි ඔය කිය පුටික ඔක්කොම ශිප් ඩිලට් ගාල ඩිලිට් කළදානවා. එත්තකොට අයින්ද දැ ආනන් දහාමුදුරු කියලා පිරිමි මනුස්සේ එයාගේ නමත් අපි අයින් කළදානවා ආනන්ද කියලා දැන් උන්න ඔය වගේ මගේ එකක කෑල මම පෙන්න්නන්න පෙන්න්නන කෑල්ල සංඥාවක් විදට හම්බෙන එක කෑල අයිංකරගෙන ගියාට ඒ නන්ද හාමුදුරුව කියල එකක් ගැන තාම කතා කරන්න පුළුවන්නේ දැන්ම මේ එක ොයාලගේ ජීවිතර ගත්තොත් දැන් අපිමිතන නමක් ගත්තතුොත් අපි ගමුකෝ සම්පත් කියලා මේ සම්පත් කෞද්ද කියලා ඇහෝොත් ඒ සම්පත් කෞුද කියන එකට උත්තර මුළු ජීවිත කාලෙම දන්න පුළුවන්. අ මයිසල්් කියලා අපි රචනා ලයෙන්නේ මම මෙන්න මෙයාගේ පුතා මම සාරි පුත්ත මම සාරී නම් බැමිියගේ පුතා එනිසා සාරි පුත්ත िद्ධर्ථ राජुරුවන්ගේ पපුතා යශෝදරගේ වෙරිින්ද යसोදරගේ සැමිය राාहුලගේ पිය එතකොට ශා්‍ය ජනපද කුමාරයෙක් कोොසල් රජරුවන්ंगගේ යාලුවක් විසාකාවගේ විසාකාවගේ දානය දෙෙන තැනැත්තා සුජාතාව මට කිරිපිण පූजाා කරපු සුජාතාව කිරිපිण पූजाරපු එක්ෙන. ංගලිමාලාලව අල්ලගත්ත එක්කෙන ඔන්න ඔය වගේ එක මනුස්සයගත්ත මේ මනුසය ගැන කියලේ නිමක් කරන්න බරිතරක් විස්තර කියන්න බලලා හැබයි යඒ එකකින්වත් ඒ මනුසය ගැන තාම හරිිය දසක් කෙන්න්න නෑ ඒ මනුස්්‍යගේඒක පැතිකඩවල් තස් කරගෙනනා මිසා ඒ මම කවද කියන උත්තරේ කවදාව තම්බු ඉන්න. ඉතින් අන්න ඒ විදියට මේ මම කියන එකත් අපිට ඔයි විදියට කෑලිකෑලි කිව්වට ඒක අපිව තීරණයවෙෙන නැහැ කියලා ම තව ප්‍රශ්නයක් කන්න දැන් ඔය අපි අයි ම ගන්නකුොමක් තරහන්න පා සම්පත්වකමක මේ සම්පත් කියනෙක්ෙන අරගෙන මම සම්පත් ඔයි කියන එක කෑල්ල ගලවඩ කියවා හැබි ඔය ොයි කැල්ල ැලවත් සම්පත් කියන නම ගැලිවත් ඇත්තට මෙතන යම්කි පුද්ගලගේ පැවැත්මක් ගැ තාම කතා කරණන්න පුුවන් අර දාෝ අයම් කියල ඩිකට්කිව. ඉතිං ඒවගේ ඒක ගැන කතා කරන්න පුළුවන් ඉතිං අර කියපු කෑලි ඔක්කොම සම්පත් නෙවෙයි. සම්පත්ගේ සම්බධයක් නැ කියට පැ සම්පත් සම්බන්ධයක් තිබුණු කෑලේ නමුත් ඒ සම්පත් නෙව. ඉතිං අන්න ඒ වගේ මෙන්න මෙතන ද අපිට හම්ුවෙන අදහසත් මේ සම්මාධිට්ිය කිය, කෑල දදායයක් කක්බවෙලා තින ඔය කෑඩි දය තව කෑලි සියක් කලා කියන්ට පුලන් කෑඩි පන්සිිය කිය කියන්නට පුලන් හැබයි මේඒ එක කෑැල්ලක්වත් සම්මාධිට්ටිය නොවයි. දැ තවයි ඉ ප්‍රශ්ණ අරඩට ප්‍රනන්දුගේ පොතේ වගේ ත්‍රිපිටකය කිව්වා මේේටික තික තේරුම් ගත් ේටික නොකර හිටිය. එතකට අපිකිවු අප සම්මාදිිට්ටි පත් වනා කියලා. මම දැන් කියනවා මේ එකක්වත් සම්මාධි්ටිය නොවේ. මේ එක තැනකවත් සම්මාධිට්ටියය ම්ූර්ණලෙසනෑ හැ මේ සම්මාධිට්ියටම්ූර්ණය සම්බන්ධයක් නැතිකන්ද නෑහමත් නෑ යම්කිසි සම්බන්ධ ඇති නවා හැයි මේ කෑලිදහ අයින්කරත් සම්මාධදිට්ටිය කියනෙක ඔය කෑලි අතරන හැ මෙතන තියන්නේ යකිසි ඩිරක්ෂණනක් විතරයි. ඊට පස්සේ තවත් අදසක්මං දා ඉදිරිපත් කර අසංකත ධාතුුව කියලා. එමරත්තං දම්මායතනය කිය විග්‍රහයිදී. ධම්මා තන විග්‍රහහිද හැඹුණ වේදනාස්කන්දය, සංඥාස්කන්දය සංකාරස්කන්දය අප්‍රතිග රූප සහ අපරියාපන්න දම්මා එතනයට ගෝචරවන අපරයාාපන්න දේවල් සහ අසංකතධාතු. එතකොට මංකිව මේ අසංකතධාතු කියන්නේ ඇත්තටම නැති දෙයක් හඟවන්ඩ අපි ගහපු ලේබලයක් කියලා අසංකත කියන්නේ බයි ඩෙෆිනිිෂන් හැදිච්ච නැති කියන එක එතකමන් අවවාදසක් ඉදිරිපත් කරන්න නිරෝධයක කියන එක ගැෙන දැන් මේ වෙලා මෙතන ගින්නක් නෑ ගන්නක් නෑ ැහැ ගන්නක් නැහැයි කියලා කියන්න ම ේබලයක් ගනවා ගන්නක් නැකි ලේබයක් ගහනවා. ඒ ලබලේ තියනෙ නිකක් හොදු සංකල්පමිය වචන මාත්‍රයක් විතරයි. ඇත්තටම මෙතන ගින්නක් නැහැ නැතියක් ඟවන්ඩ ලේබල ගැහුවම ගොඩක්කට හිතවා මේ කියන්නේ තියන එකක් ගෙන කියලා. ඒ පට වෙල් බදධාගම ඇතුළ ගොඩත්තිවා නිවන කියන එකට ඇත්තටම නැති එකක් පණවන්න ගහපු ලේබලයක් ඒ ලේබලේ තියන එකක් විදිට අප අරගන්න. අසංකත ධාතුව නිරෝධය. සම්මාධිට්ටිය ඒැනකද සම්මාධිට්ටිය කියලක් නැත්ත ය කියන්නේ.ිේගෙන තිස්රටහයාගේ හෙන සම්මාධිට්‍යය කියනක මොක්ද ඇතම තියවද හෙම ැතිකද කියලා කෙේ වෙතත් මෙන්න මේ වචනටික ඉගෙන ගත්තයි කියලා මේ ඉගෙන තේරුම් කර ොක්හරරි හිතාගත්තා කියල සම්මාධිට්ටියලං හම්බෙන්ඩ නැ කියන එක මම තරයේම මෙහලා ප්‍රකාශ කරනවා. එත්ත කොටමන්ගේ ප්‍රකාශකරත් එක්කම මෙන්න මේ න්ජිමිනිකකා සම්මාධිට්ි සූත්‍ර. ලඟට මේ හපු හාමුරුවටක මේ සරයුත් හාමුදරුවන්ගේ මේ ප්‍රශ්නහන්නේ සරයුත් හාමුදුරුව මුලින් කියන සම්මධතය ග කර කියලා එතකොට ඒ හාමුදුරුව රහවා ඒක හොඳයි හැරුත් හාමුරුව හැයි ඔබහන්සටක මං පොඩි අතතිරේක ප්‍රශ්නයක් හන්න ඔයටටික හමුරුව වනත්තිදිියකටත් සම්මධතිි පැදිිරට පොන් හන්න මටෝක සමහට ඇත්තේරන්න නැතුව ඇදති මීට වඩ වෙනසාකාරයකට මටවෝ කියන්නකපු ඇතරම ඔයාලටත්ේ ප්‍රශ්නය එන් ඇති ද මටික නෙවෙයින්න එන්න මොකක්ද දෙක තාාවපොඩ්ඩ විස්ත කරන්නු මයිසල්ක එකේ න එකේ ෑඇගල්ලින් එන තපොන්ඩ ැත්තු ස්තර කරන්නු. එතකොට කියනවා යම් කිසි කලක ආයර්ශ්‍රාවක තෙමේ ආහාරය දනීද ආහාර සමුදය නීද ආහාර නිරෝදය දනීද ආහාර නිරෝධ ගමිනි ප්‍රතිපදාව දනීද මෙත්තකිින් න්නර්ය ශ්‍රාවකයා සම්මාදිට්ටියට පත්වෙනවා. ඒ පාරනං අපට මැඩේ ලේසි මේ කෑම ගැන තමයි දැනගඩ තිෙන්නේ. ආහාර හාර සමුද හාර නිරෝධය ආහාර නිරෝධ ගමිනි පටිපදාව. ඔලට මේ අහස ගොඩක් පැ පැමිඩිය ඇති දු දුක සමුදය දුක නිරෝධය දුක්ක නිරෝධගාමිනි පටිපදාව. මේකට චතුරාරය සතති කියල කියෙනවා. ආයිපාරක් මං කියයන්න මේ මෙතන තිය එක්තරාකාරය ෝමිියෝ ලයකක් චතුරාය සත ය දුක දක දක කිර හමත බද්ගම පත හල න නමු ඇත්තරමේ දුක පිඳ නෙේ ආහර පිමත් ය දිරිපත්කිරීමම කරන්න පුලා. හතරකාරයක ඉදිරිපකරු ඉදිරරිටි පත් කරීමත්තින්නේ. ඉති හැමතිස්ෙම අපි මේ පණිවිඩේ වචනටි කල්ල ගන්නවා. පනිවිඩේ දශානතිය ඩිරක්ෂණ කල්ලගන්න නැහැ චතුාය සතති කියෙන අපි අල්ල ගත්ති. දුක දුකට හේතු දුකනැති කිරීමේ මාර්ග දදුක සද දුක් නිරෝද දුක දුක නිරෝ ගමන පටිප මාගගේ තමයි චතුරාරි සත්ති කියල ගෙන ගත්ත. දැන් ම දන උත්තරේ වැරදිී කියනක විවාාගෙන් පිගන්න න දර්මාා විවාාගමන්න්න කරල ම දහ පස කිය නෑ. ඒක ගිල්ල කාටරරි චතුාරි සත්‍යයක හොද කියන ප්‍රශ්ණයාවත් ඔන්නව හතරහවයි කියඩුවන්නේ. නමුත් ඒක මංආයි ප්‍රකාශ කරන ඒ වැරදි අදහසක්. ඔහම එකක්නෙේ චතුරාරි සත්ය කියන්නේ. දැන් තේරුනාද අපි හැමතිස්සම මේ වතුරටික් භාජනයක දාලා ඒ ශේප්ක මොකදදි කෙ හම අපිට භාන ෂේප කැ පෙන්නේ. අපි කියනම මේ වතුර ශේප්ක භාන ශේපයල් කිය. ඒ වතුරිකම ඊලාළන්ගේක ද මක වෙන ශේපකත්ති ද මේ ල් පෝච්චිනතුව වෙනමල් පෝච්යක දම වෙන වතුර ශේපකගත්තින්නේ. කකොට න ආයි වතුර ශේපික ගද කියෙන අපියටකොටඒ භානය පෙන්න්නනවා. හැබැයි වතුර ශේප්ික ඔය එකක්වත් නෙවෙයි. මං කියන ඉතාම හොදර තේරුම් ගඩ ඉතාම වැදගත් කොටසක් නොදක්නකොට නොදන්න නොල් ොහට මෙතන හැට අත්තරම කියලා වැඩක්නේ භාවගෙන කියලා වැඩක්නෑ මෙන්න මේ සම්මාධිට්ිය කියනක දවශයෙන්මත්ති තේරුම්ගත්ත නැත්ත මේ වතුර ශේපක ොගද කියෙන ප්‍රශ්න ගහනවා හරිට සම්මාධිත්්‍යයන කුමක්ද කියලහවාගේ. එත්තකොට කවර හරි පෙන්න්නවා මෙන්න මේ ාන ශේපක තමයි සම්මාධිට්්‍යිය. මි්‍යාචාරය පිසුණනාාවචේ පරශවාාවචය අන හමගල මටිකක්ති ේාත් කරනු මංගේ ානයේ වෙන ානයකට හලල් දැන්කින හරිහින දැන්කිියන්න්න කෝෂේපක තකොට ඒ ෂේ්පක පෙන්න්නවා. ආහාර සමුදර ආර ආර සද ආහර නිරෝද ආහර නිරෝ ගමනි පටිබදාව එමැත්තන්. බලි රහර නො ංච ත හර පස් හර වි ා හර න් හර ද හැට ැේ ද ම ධිත තේරුන් තුවත් අප ිි ට හි ලා චන ෙකට හිරවෙලා ඉන්න පෘතක් ජනය වනවා අප තෙන හටය නෑ මම්ම කියන පනීඩ හොින් තේරුන්ගන්න. තින් එකට මොකන්ද හාර සම්බන්ධ අපිට කියන්නේ. එකක් මේතව ෝමට ක් ම දිරිපත් කරන්න. හැම හරකන්න ද सा හරකන්න කියන ්‍රශ්න හ पा मार्කटिंग ල 4 කිය प्राइ प्ල प्रमोशन 4प කියන්න නතු 3 කියන්න ஐ 8 කියෙ. හම කිය හම मार्කिंग ර ල 3 කිය ගල. ඉති साත් හ ෝමැට් එකක් විතර හතරකින් නැතුව ඒක මේ ලග තයන පරමත්තින ඒක හතරින් කියන් ඩෝන ගනක. තේරුුණද මේ අහස ගොඩ ෞද්ධ තරුම් ගන්නෑ යාල මේ හතර කියන්නේෙට පැඳවඳීග ඒ ඒ පිවිි තේරුන්ග නිනෑ. ඒ හතර දේවායක් විදිර මේ හතරම් පිටනම් ොකුත්නෑ ය හතර අටක් විදිියට කවරුහරකිවුවත් හට තරහයනවා ය බනි නොව වැරදික් කියන්න කියලා ඉතින් හර එතර විදකට මේ අපි ආර්ශෂ්ටන්ක මාර්ගයනතා කරන්නේ එක්ත දවසක් සාමනේර ප්‍රශ්නේදී අනවා දහ යනකු මක්ද එමලත් සැරියුත්තාහාමුදුරුන් හන සැරයුත්හාමුදුරු ආර්ේෂ්ාංගික මාර්ගය දස අන්ගේෙහි සමන්නනාාගතු අරහති පුච්චාති කියලා ආරෙෂ්ාංගික මාර්ගගේ දස ආකාරකින් විසර කරන. ඉතින් එතකොට සමහර දැන් ඕක සම්මධි තේරුම්ගතන තික්නෙ එක පට කලබලෙන් පාපක දාහක් වෙන්ට මේ එක අටනම් බදුහමුදුරගගේ අටමයි කියල ඉතින් ඒතරට පෘතං ජන ස්භාවයක් එකටික් ලාමක මෝඩ ග්‍රාමය, ග්‍රාමිකන්නේ වල්ග. ගොඩහ කිය දාව එතඒම ගොඩේ යදසක් එහෙම හතරක්ත් තටක් ගැනවත් එකක්නව මෙතර කියන්නේ මේ පණ විඩේ තේරුම් ගන්න පණ විඩේ විතරයි වැදගත් ඒකයින්න කටේනර එක වැදගත්නෑ අපි වැදගත් එන්නේ මේ වතුර ටික. ැතුව වතුරදාලතින භාජනයනවේ මෙතනින් අපි තෝරගඩුවනි. ඉතිං එත්තකොට මේ චතුරාර් සත්්‍ය කිව්ව දැම් මේ ආහාර ගැකිව මේ මොනදාහාර කියන්නේ කපලින්කාර ආහාරය ආහාරයක් පස්සආහාරය මනෝ සංචතනනාහාරය විඤඥනාහාරය. මෙතන තින මේ කෑමවලට සබන්ධක ගැන නවේ මෙතන ති කියන්නේ නමු ත්‍රිපිට කිය තුළත් ඇතරම මෙතන කෑම ගැතව කිය ේ බලද ලබුණු ද කියලා. තමයිඒ ගහලදන ඉනක් ඇතම කබලිංකාර හාරිකන්න අපි සමරුන්නම කැබලි කරන්න පුළුවන්ගේ තමයි බලික්කාර හර කිය. ඒක ඉතින් ආයිපරක්ටික් ග්‍රාමයන්දහසක් මෙතන කියන්නේ හමික් ගැනවේ මේ හැමියකෙම කියන්නේ පටිච්ච සමුපාදී ගැනතමයි මෙතන කියන්නේ. කබලිංකාර හාරය අපි අප්‍රතිග රූපයට තිෙතා කරා පස්ස හාරය. ස්ර්ශය ගන කතා කර මනෝ සංචේතනාව එහමනටත්ත සංකාරය ගෙන කතා කර විඤ්ඥානය ගැන කතා කර. මෙන්න මේ ආහාර එම ආහාර කියනකට ගණඩබුලන් තවදසත්තමයි ෆල් කියනෙ. එකනෙදැන් ආහාර නිසා තමයි ඕනෙක්න ජීවත්තයන්නේ සබබේ සත්තා ආහාරට්ටිතික කියලා අදසත්ති නවා මේ සියලුම සත්‍යය ආහාර උඩ පවතිනවා කියලා. එක්රකරකට ෆසිකල බලු පතිිදන්නවා කෑමෝඩ තමයි අප නම ජීවත්යන්නේ. නත්තන්හම ැරෙනවා. නමුත් සබබේ සත්තා හාරත්තිික කියෙනක තේරුම මේ අපේ පැවැත්ම මෙන්න මේ ආහාරටිකක්කඩ වැඩකරුවා ෆුවල්ටිකක්කුඩ. එකන්නේ ඉදන්ටිකක්කුඩ. ආහාර කියෙනකට ඉදන කියෙනගත්ත මේ පැටලල නතිෙනවා. මොනවද මේ ඉදර මනෝ සංචේන්තර වි්ඥාන කබලින්ක ආහාර් ඒ වගේ ආහාරතිිකක්. මේ ආහාරවලට හේතුවමකන්ද. දෘෂ්ණාව හට ගැනීමෙන් ආහාරයන්ගේ හට ගැනීමේ. ඒ එක අයටත් තෘෂ්ණාව කියන එක ඉතා වැදගත්තකක් තෘෂ්ණාවේ නිරෝධය නහාර නිරෝධව අරිය අට්ටංගික මගගේ ආහාර නිරෝධගමිනි ප්‍රතිපදාව වේ සම්මාධිට්ටි සම්මා සංකප්ප, සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීක, සම්මාවායාම සම්මා සති සම්මා සමාධී. දැම් මෙන්න මේ ආර්යෂ්ටංගික මාර්ගය ගැන ඔයා ඕන තරං ඉගෙන ඇති. හැබැ ඒ ෙනත්ත එකකින්වත් වැඩක්නෑ එක හේතුමොකද මංග රිදත් කලින්කිව මට මාමල දෙන්නෙ කිටිය. මෙන කෝ් ටේන් ගැන ක්කොමදන්න. අනිත්ම කෝචි ගැන ඔක්කොමදන්න. මේ දෙන්න ට ඒදක කියලදෙනවා හැයි ම ර්මණේට ගහිල්ලා කෝච් ටේනක බැස්සම ්‍ර හ පන් හො ලොකු ස්ටේෂන් එකක් ඒක කෝච්චි මේ කෝච්චි සියගහනක් තන තියෙන මේ යින් සියගැන තියෙන ට්ටු අටක් පවිිරතියෙන. ඒකට බැස්සට බස්ේ මට තිීරුණා මේ කෝච්ි වල මාර්ගය ගැන මං කටපාඩන් කරගත්තටක වැඩකුත්න. स වැඩ කරන්න කහමති කියෙලිග ත්තති වැඩකත්. වෙනත්ම දෙයක්තමයි මට උපයෝගී වුණේ ගේ පந்த B2 න්න. මගේ குුසය කියලා මංිතන තේරුගත්ත වෙන එක. ඉති ඒ වගේ මේ සම්මාකම්මත්ත සම්මාවාචා සම් ධත්ති කියල ොම ොයිටි කියග ගත්த்தை කිය. ල් ේ කියනගත් වගේ වැඩත්තමයිති. එකම්පූර්යෙන්ම ොදගත් ක නවේ මංදිරිපත් කරන්නේ. එච්ச்சர்ම වැඩක්නෑ අප කලබල වෙච්ච අවස්ථාවට. දෙවෙනියට මේ හිතේ තියෙන කෑල්ල මෙන්න මේ සසංකාරික. ෝමනස්ස සාකත සමනස සාහගත දුට්ි දිට්ි විප්‍රයුක්ත සිතක්. අන්න ඒ වගේ සිත ගෙන සම්පූර්ණනිං ඒගනෙන එක අයිඩික ලේබල් කරගත ඒකත් කුසේ නෙව තින් අන්න ද තේරු ගන්න මේ වචන්න ගොක් ගැ ෙක්නිකල ේරන්ගීම නෙවේ තැම වැදකත් වෙන්නේ. මාර්ගයගෙනටපාඩක් කර සෝහන්න්න මේටි කරන්නනේ අනාගමි වන්ඩුව එක කරන්නඩන සම්මාධි්්‍යය කෙන්න්නේ එක එෙම තරු ගනීමකුත් න මෙතනයන්නේ ඊළඟට ම පෙන්නන්න මේ සම්මාධි්ි ූත්‍රය මේ සරයුත්හාමුදුරුවන්ට නිකංගෙන්ද දෙන්න අර හාමුරුව එක තවහන මට පොඩ්ක් කිතු වවිදිියකටක කියල දැඩු කියලා ඉතින් ඒ සූත්‍රයේ තම දිගයි ඊළගට හනුව මේ තවදිියකට මට කියල දෙන්න කිවම දුක දනීද. දුක හටග මේ හේතු දනීද දුක නැසීම දනීද දුක ැීම පිළිො දනීද. මෙ මේකතමයි චතුරාරි සත්ති කියල අර හැම කියෙනවා කිව. හැබයිතින් එතකොට දුක කියන්නමොකද ජාතිපි දුක්කා ජාපිදුක්කා, ්‍යයාධපිදුක්කා මරම්ිදුක් අප මේ ගැෙන කතාකර. සෝ දුක්ක දෝමලස සෝක පරිදේව උපාන උපායාස කියනමටික ඔක්කොම දුකයි යම්ි ච්චන් ලබති තම්පි දුක්කන් සංකිත්්‍යයෙන පංචුපදාන කන්ඩල් දුක්. මේ වච ගැෙන මතක ඇති මතගෙනැත්තං කලින්වා රික කරන්න. එතකොට තවවිදියකට කියන්න කියලාවම එතකට ජාතිගෙන කියනවා. ජාතිය කියන්නම මෙන්න එකතමයි ජාතිය. බවය උපාධානය තන්හාවාරය, වේදනාවාරය තැන් යිපරක් තේරෙන ඇති මේ ති නැර පටිච්ච සමුපාද අපි වන්බයිවන් කතාකරපු වචනටිකතම මෙතන තොල ති කියන්නන්නේ ඇැයි එකටික් දීර් කලෙස විස්තර කරනවා. මේ හැම එකක්ම සම්මාධිට්ිය කියෙන කියනවා. එ මෙතන භාජනය වෙනස් වනාා. ැයි තුර කිය ජන හො ේරු ැන් කවර හරි චතුර සත්ති ද ග ඉස්කොල් බාග කැහුවත් මටවන්නන් කියන්න පුළුවන් යම් කිසිගෙනෙක් උපානය නද. උපාදාන හට ගන හේතු නද. උපාන නරද කිම නද පාන රද කිරීම පිවෙ ද තු ය ේ හල වැරදී කිය ට ුව හ දර ල දධග යන. ඉතිං කොහොම හරි මෙතනදී අපිට හම්බුුණ අදහස්්ටිකක් පටිච්ච සමුපාදය චතුරාර්ය සත්‍යය ආර්යෂ්ටංගික මාර්ගය කියන ඔක්කොම අදහස්ටික ැන් අපට හම්බුණ දැන් ඔය හම්බච්ටි ොඳර ඇති. හැබැයි වැදගත්දේ ඔය ටික නෙවෙයි අපි හනම් ඊරඟට කණ්ඩෝ නිමුකක්ද කියන එක දැන්න්නේ දෘෂ්ටිය ගැන අපි කතාරේ ඒ දෘ්ටිය ගැන කතා කරන්න කලින් මං කලින් දවසක කිව්වා. යාලට යමක් අවබෝධ වෙනවා කියලා කිවූහම ඒකෙන් මොකද අදහස් කරන්න කියනක ම කියල දෙගන් කියලා ඉතිං දෘෂ්ටිය කියන එක අන්න අපිට ඒකාශයෙන් තමයි හයා ගන්ඩ ඉන්නේ මුලින් අපි තේරුම්ගඩන මොකද අපි දන්නවා කියලා කියන්න කියලා ඊළඟට මොකරි තේරෙනවා කියන්න මොකන්ද ඊට පස්සේ ඒ මොකක් හරි දන්නේ හරි තේරෙන්න්න හරි සත්‍ය දෙයක්න අන්නන්නේ සත්ත්‍යය කියන්නේ මොකද කියන එක තේරම්ගඩෙනවා කිය අපිට කිය අපිට හොයාගඩුවන මොකද මේ එකක දේවල්ලනින් අදහස් කරන්න කියලා ට ේටට එකක් ඉදිරිපත් කන්න පුලන් එම තක් ඇේශෂණක් එකට කියන ඇර්ෂනක් කියලා මට අදසක් ඉදිරිපත් කන්න බොල මේ තියනෙ මලක් කියලා. මේ තියනෙ මලක්. මට එක හොඳරම ශුව මට සත්්‍යයක් කියය එක. මේ මලක්. මටවයි ප්‍රශ්නය මේ විදිර ඉදිරිපත් කන්න පුලන් මේ මේක මලක්ත. මේක මලක් නේද. එහම කෙ ඉදිරිපත් කරන්න පුළුවන්. ඇතින්දි මට සම්පර්ණය මේක සත්‍ය බට විශ්වාසයක් නෑහ මටවක පොපසින ක් ද දිරිපත් කන්න පුළලන් පොපසිෂන් කියන්නේ. මේක මලක් වෙඩ පුුවන්නේද. එහෙම කියලා. හැබැයි ඒ හැම තැනදිව යම්කිසි ආකාරයකට මම මේක මලක් බවට පිළි අරන්තියෙනවා. ඒ ඇනි දැ මක මලක් නේද කිය ඇහුවම මම මේ මලක් නේද මලක් තමයි හැබයි මට ශුවනය කියන පදනඩ තමයි මේ අදහසි දිරිපත් කරන්නේ හැයි ම මේකා කලින් ඉදිරිපත් කර ටේටමට් ඇක මේක මලක්. ඊටට අඒක පොඩි වෙනස් කරතියත්තිනවා. කලින් මම ඇසටව්ලි මට හරියටම ශුවර් මේ සම්ූර්ණ සත්්‍යයක් මේ මලක් කියෙනම ඉදිරිපත් කර. ව යට මං කියලා මේක මලක් වඩ ඇතිනේ හැබැ එත කොට දෙමං එහහිමිදිරිපත් කරම යම්කිසිආකාරයටට අපිට මේක ටෙස්ට කරල බලන්න පුුවන් හැයිඒ ටෙස් කරන්න ගියට අපේ ගාව එකක් තිනවා මං යි වනි දවසකක කියන්න නැතනං ඔල හොයල බලන්න අපි හැමෝම ගාවමතින කන්ෆමේෂන් බස්නස් කිය එක හිතාගෙන න්න තමයි න්තිමට ගහරි අප ඔපපු කරන්න ැන් නිටගේ රිස් එකකරත්ේ අපි ඉතාගත්තය තමයි අන්තිමට ඔප්පු කරන්නන්නේ වැරදිකක්කාව ඒ ගොහරි අපේ ඩේට ටිකස් ේජස් කරල එක කන්්‍රර්මශන් එකටනු හදල දෙල ඉතින් දැම් මලක් මේ මලක්දක මලක් නේද කියලා හපු ප්‍රශ්නයට ඒ චෙක්කරගණ්ඩ ඒ වෙරිෆයි කරගඩ අපි දන්න මලක ගතිගුණ එක මේ සංසධනය කරඩනි ඉතිං අපි මල්ගැන දන්න කොහොමද අපි කලින් යම්කිසිදකට මල්ගන දන්නවානේ අන්න ඒ අපි දන්න කොහොමද කියනෙකට අපට උත්ත්‍රයක් කම්බිුණ මේ ලස්සන සූත්‍රයක කේසමුතිය සූත්‍රය කාලාම වැසිියන්ටකිපු කේසමුත්තිය සූත්‍රය ඉතාමත් වටිනා සූත්‍රයක් මේ සංමාධිත්්‍යයෙනක තේරුම් ගඩ එක අදහසත්තමයි අනුස්සවනන. මං අහලතියෙනවා මල්ගයන්න මෙන්න මේ වගේවට. පරම්පරය කියන්නේ මගේ පරම්පරාවෙන් අප අතම්ම සීයා ඔක්කමලට කියතියෙනවා ල්ගයන්නන්නේ මෙන්න මෙහමදයක්තමයි මගේ පරම්පරාාව අප ඥානය එක. ඉති කිරාය ම පිට සම්පාරන මම මේ වැඩිදුර විස්සර කරන්න එකන්න එක මොකක්ද කියන්න කියලා තක්ක හේතු අය හේතු අපි දැනට මේටික මෙතැනින් තියමු හෙම බට ප්‍රීවියස්ලි අපපු නොලේන් චකින් ටෙස්ටි මනියය එකින් එමට ත කවුහර රැකමඩ් කරපු එක විශ්වාස කටයුතු පුද්ගල කියපු එක මේක මලක් කියන අදසමට ගඩ පුළුවන්. ම உணுமை மலක් ேத කියக்க செக்க்கරගண்டுனே. එහෙම மலக்க කියන්නේ குුමක්ද කියே පිின்ිம මට තිලාතිீன அදහස அண்ண அரවිදියට මம தන්නේேவங்க ந்த පුலலாம். தන්න ඒවා කොහමදාාව කිය තමයි மංකිவே அம் பொத்தத்தி எவ்வளබல்ல தீண்ட පුலாம் இ ரெண்டேஷ மගේ ப பிரரපராාවங்காப்பு மங்கஹல ீනேවා அண்ணහමේවා. අප தන්නේවා தහறு කරග වා. එතකො මේ දන්න ඒවා ඇතුළේ මේ සත්‍යය ඇතුළේ සමහරේවතිනෝ තහවරු කරපුත් සත්ත්‍යයවල්. සමහර සත්‍යවලතින හවරු නොකරකු සත්්‍යයවල්. තැන් උදාහරණයක් විදිට තහවරු කලපු දෙයක් තමයි, කෑමම බඩපිරණව කිය එක හැමෝම තහවරු කරගත්ත සත්‍යයක්. කෑමම බඩපිරණව කියෙන හැම දන්නවා දැම්ේ දන්නවා කියලා කිව්වට එක ඉතාම ගැඹුරු අදහසක් අපි නිකම් දන්නවා කියල කියනවානේ. සහර දන්වායි කියලා කියනේවත් හුර මොකරක දේව උදාහරයක් කිය දැන්ක් මං හෝ යාලා හ පි පිරම් ාය දන්න්න කියලා බිගබැන් තිරේ ඕො අපි දන්න අයික. හැබ එක දන්නවායි කියලාකි වට ඒක ඔයයා තිය වි්‍යාත්න ඒවත්තාම තවරලන එක ගෙන විශේෂයෙන් හොනක ටවත් තහරනැ. ඉලෙක්ට්‍රෝන් යවාද කියන එක දන්න අදන්නා. අපි විාගට ලිව්වා උත්තරත් හම්බුණ ෆිසික්ට ලකුණු ැබුණ හැබයි එක කවරුත් හෙම. හවර කරග කර හවරත්ත ඔයා හවර කර නෑ මෙත විද්‍යච ක්කනෙ දෙන්න කියින් ල ගොඩක් ටීම ෙක් ගහීම තහර න. ඉතින් අපි දන්නවා කියන දේ තහවරු කරගත් දවු තින තහරු නොකරගත්ත දෙවුත් තියන. ඉති පොඩ්ඩ ටයි කල්පනා කරල බලන්න ඔයාගාව තියන දැනුෙන් තහවරු කරගත්ත දැන කොච්චර තිෙනවාද හවරු නොකර ගත්ත දැම කොච්චර තිවා කිය. ඉතිං එතකොට අපිට තේරේ අපි දන්න දේට වඩා කියලා හිතාගෙනන්න ේවල් තමයි අති බහුතර ඇත්තින සිට අනු පහකරු ඉතාම සුළු ප්‍රතිශතයක් අප දන්න දේල් ඉතාම සුළු ප්‍රතිශයක් තියෙනවා එතකො මේ දන්න දවල් පරික්ෂා කරන්නකෝම තිමනත්තන් බැලි ඩට් කන්නකොමද එක්තර ග්‍රීක දර්ශක අදසත් තියෙනවා නොලේජ් කියලා කියන්නේ නොලේජිස් ජෙස්ටිෆයි් බිලි කියලා මංකලින්දකර බේස් තීරම් එක ගැනත්කවා නොලේජ් කියන්නේ අප න ානය කියන්නේ ාන කිය එක නොलेज කියන එක නොलेज කියන්න ेस्टिफයි करපු හමන තා फाइයිරපු जेफाइ කියන්න තු ගන්න උප් ගන්න තියන න රිफයිරන්න අපි චෙකර ගන්න අප මේක චෙකරගන්නන फයි කර තියන්න ्र ලි එක තමයි නොलेज කියල කියන්න. तो ක රිිකकेशन ෙක් හොද කරන්නන්නේ තහවර කරගනින් අපි කොහොද කරන්න අපි සාමාන්න්‍ය දන්න අප ුව ද න්න හවර න්න. ට කියනවා අර දිරේ ප්‍ර්ෂන් කියනත් ඇසට නාසේද පෙන ද වල අපි තහවරුරගන්නයනවා තව විද්‍යයක් තියනවාවිට තහරු කරගන්න අනුමානන්යානී ඒ කියන්නේ මොකදද දැ මේමල ඇත්ත මලක් මේ මල්තික ඔක්කොම එකම පොකුර තියෙන්නේ ඒ නිසාම හා පැත්ති තියෙන මලත් ඇත්ත මලක් ඒක දමයිඉන් රන්ශන් නොලේජ කියන අනුමානන් යන අුමානක කියන්නේ අදමාන කියන කනවේ අනින්න අඩමානට කියනවාගේ කටනේ අනුමානක කියන්නේ මේක මත පතනන්ග ඉන් රන්ලි එක හොඳ වන තරට රන ගලසි ව වන ඉන්ෆිරන්ශල් නොල ජක්වි අපිගන්න මේක සත්වයක් මේකත් එක්කම තියන මේක සත්‍යයක් ඒ නිසා මේක සතවයක් අන්න ඒ වගේ අදසක්. මේක ඇත්ත මලක් මේ ඔක්කොම එකම පොකුරි තියෙන්නේ ඒසා මේක ඇත්තමලක් හැ ොන තින ප්‍රශ්න තයි මේ ඇත්ත නොවේ මේ පලාස්ටික් ලක් වඩ පුලන් ඉතිම කතාවක් කියන්න මම මහනෝනේ දෙදස් දහටේ පෙබරවාරි පළවෙෙන්ද. ජනවාරි තිස්සෙක්ෙන්ද. පන්සල හිටපු හාමුදුරුවර ඔක්කොම එදා වෙන ගමනන්ගිය මමයි වැඩ කරනටයේ විතර ඉතුරුණේ ඉති මටහිතන මේ මහනෙන්න්න කලින් එමිනිස්සීමට ම අතක හිටක කටයන්නේ මේ ඔකොටම පාිකත්දෙන්න කියලෙතු. ඉතින් ම එදා පි් හටකින් පිත්් ෝඩවර දැ ම මහනට ලඇස්සලා දැන් කොඩෙත්ත ත්ේබ හිසබලා හිටේ ම කලිසකුත්දගෙන සුදුෂටයකුත්තදගෙන දැඟඉන්නවා පි් ිලිවරි කරනෙන දැංඟ ආවා. ඇැල්ලමගේ ද හොදව ැල හම ඩට පල්ලහ. ට ලා රු ද ලන් ගේ හැයි ට පස්ස රන හාමුරුවෝ ක කලිසමක් ද න්නවාගේ ම වෙලා පෙ ෙට. ඉති පි්චාක් න හිතන් ැමේ පන්සේ හාමුදුරුවෝ කලසම ගුත් දන් පිත්් ඩ කර කියලා. ඉතින් ඇ හිතපදේ හරිරගේ අනුමානන් ඥානයට කවුරහරි පන්සලේ ඉන්නවා පන්සල ඉන්න හාමුදුරුවෝ ඒනයි පිීටක හාමුදරෝකෙක් හමුදුරුව කලසමක් ැදන් කින්න කියල මැසගත් නුමානන් ායේ නිවරදි. හැ ල තේර ඇතර හාමුදුරක ඉන්නෙව ඉතින්දැ ඒක තවත්තයායට තහරුවවා දැන් ට පස මලලාට පිට පාති කට දක් යි හිටි සිරුත් පිඩ පාතියන ඒ මට හරියට මසුව දා යාතමයි පි ඩදර තවත් හරුවෙන. ඉන් ේරෙන්ඩ පුළුවන් දැම අනුමාන ජානය තින අවාසිය සමහරලාට අපිට දේවල් තවුරුණාට ඒක ඒක සතති කියලා තේරන්නේහ දැන් අර පිච්චා ඩිලිව කරපු රයිඩ් එයා දැන් මාම කලිසමක්ක දග න්නවා දක් ඊට පස හ වෙලා සිවරක් දැග න්නවා දක් ඒයා අකග කියල පිච්චහටකින් අනි තෙම්ප ්‍රයිසිනක් කියනවා අන්න ඒ අටිය ඒක දැනගන්නවා ඒක අනුස්සවනන්න ම අනුස්සවනයන කියෙකේ අනිත්තක්න කියපු වචන පදනකරගෙනයා හිතමවා ඒ තමයි සත්‍යේ අර පන්සල ඉන්නහාහදුරු රැට පි්ච ඕඩ කරන කියලා ඉතින් අපි පසිදසකයි කතා කරමු BF කියනගේ තිීන පිජන් සුපස්ටේන් කියල රීක්ෂණයයක් අපි මේ අනුමාන ඥානයට බැහගන්න විදි හොඳයි එකම පැත්ත තිෙ දැර්මගලින්කිවා යමක් නොල් එකඩරිි කියලා එඉන්දම කියන්න මොකද තෘ කියන්න මොක්ද සත්තිය කියන්න මොකක්ද දැි ගත්තත් සතතිය එකයි එකයි එකතු කරනවා එකයි එකයි එකතු කරහම දෙක ලැබෙනවා දැන් අපට මේක මේ පොතකකාහරි එ වන තම් බ්ලක් පෝඩ්ක හ එක දන්න එක කියල දෙක ගන්න පුළුව ම් ප්‍රයෝගක ලෝක තැමකු මේ තව එකක් මේ දෙ එකතු කරහම දෙයි ඔයි විදිට අපිට ටැන්කය කියන්න මාළු ගනන් කරන්න පුළන් මෙ ඉන්න ගොල් ෆිස් මේ ඉන්න කැට්ෆි් මේ දෙන්න එකතු කරහම මළු දෙන්න හැබැයි ඔොතන පොඩි ප්‍රශ්න යක්තියෙනවා අපි දැ ෝක හොම සංකල්පික කිව්වට සහරවෙලාට මේක ගැලපේ නහ දැන් අපිට මේ පහු දසල හදන්ඩුන හිම බෙක්ක හිම ගොලියකුයි තව හිමගලියකු එකතු කරහම හිමගොලි දෙකක් හැදන්න. හෙමගොලි එකයි හැ දෙන්නේ ව බිදුවක ාවව වතු ින්දුුව අදැ ම වතුර ිඳදුුව එකයි වැලිගොඩක කතතාාව වැලිඩුවක් එකතු ගහම වැලිගොඩුව එකයි 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 දෙක උ න්නේ. හැබැ කාට හරි කියන්න පුළ වතුර බිදුවයි වතුර බින්දුවයි ප්‍රයෝවිකව ඒ කතාව හරි ඒක සමනයි කියලා එම කන්්ඩ පුල නමුත් ඇත්තරම හාමුදුුවෝතන ගත්තේ වැදිී උදාහරණයක් මොකද වතුර පරිමාව දෙගුණ වුණ. එකන්නේ එක දෙක කියල පරිමාව දෙගුණ වුණ. එත්තුක මම් ප්‍රශ්ණයක් කහ ද ම වැරදි කියවල කියනවා. ොටම ගිය ප ගොल् ිස් කියනෙ कोई කැට් ිස් කනක එකතු කරන්නේ හැ ගොල් ි් එ දෙෙගුණු උන්න එක සමානය ව නෙවෙේ නිදගුණුුණන්නේ එතකොට කියැන්පර නෑනෑ හම එක සමානවෙන්න්න ඔන්නෑ අපි වෙතන ගත්ත මාලු කියන දහසන එකොට මේ මාලු කියන කට්ිය ආසන වශ සාමානුව ැති ගොල් ිෂ්ී කට ි මානුව ෙන් ු න එක දෙන්නම මාලු කියන කුලක යට දාල ඒක සමානුවුන්හ ඇති ඒකත් කමන්නෑමක එහෙනම් ගල් භාජනය कोई වතුරභාජනය को දා ය එකතු කරන්න ගල් භාජනයකට වතුර භාජනයන්දන. එතකොට සමානෙන් දුන්නෑ කිවන්නේ එතකට බාජන දෙකක්ෙන් නිෙත්නනි. දැන් තීරුණාද සමහර වෙලාවට මේ එකයි එකයි දෙකයි කියන්නේ අපි පරම සත්‍යයක් විදියට තේරුම් කරන් හිටියත්. ඇත්තට මේ පරම සත්්‍යයක් නෙ එකයි ඒක ඇක්සිියමටික් සත්වයක් ඇක්ෂියමටික් කියන්නේ යම් කිසි විශ්වාස කිරීමක් උඩ පදනන් වෙලා තියන සත්ත්‍යයක් පම තුද අපි හම්මි ඉදි මේක ගැන අයි වාද කරන්න පුළන් මේඒක වාදටම හැමයකටම පත් ප්‍රදවුද්ධවාදයක් දිරිත් කන්නන මොකද මේමේ දර්ශනයක කරුණු මේ දර්ශයක කරනු ඉවරැක් වෙන්න වාද කරලා ඉතිගේ හැබයි එකමදේ ඔයි කිය හැමයකටම කොක් කියවීම මේ එක උපසිට වාද හොයා ගන්න පුළන් හෙම ත්. ඉතිං අයිපාරක් මේ පෘත් කියන එක පන්නකොට අපිට හම්බෙනෝ එකක් අනුසන්ධානවාදය කොහැරෙන්ටිසම් කියලා. එක මොකක් හරි සත්්‍යයෙන්ඩ නම් ඒක මේ දැනට සත්්‍යය කියලා තියනඒවත් එක ගැප පෙන්ඩුවනේ. අපි දන්නනේක් ධනක් සමානයි දෙකයික් කිය විජනනිතති දිගෙන ගන්නමනනි කොඩිකාලේක් ධනක් මයි දෙකයි x ඒක සත්‍යය ක කියලා අපිට තේරුම් ගණඩ පුලුවන් දෙකයි දෙකයි හතරයි කියලා අපි දන්න හිද. තුනයි තුනයි හයයි ඒ ඔක්කොටම ගැලපෙන හිදා xක් සමානයි දෙකයි x කියන එක කියන එක සාධාරණය හැ පොඩි ප්‍රශ්නයක්නවා හිතන්ඩ දැ මේ ලෝකයේ අපි මෙෂය ටේප්පක් කරගෙන මනුම් දැ්ඩකින් අපි මනි නෝ. අපි එතුමක ලෝක එක පාට ඩබල්ලා ප්‍රසාරණය වනාා කියලා. එතකොට මගේ නිිනුම්දඩක් ප්‍රසාරණයලා තියන්න. ඉතින් මංගේක බහුවන්දට මන්න හම ලෝකෙ බල්ලුනාාට මට තාමෙන් මීටරයයි කියලා හැයි ඇත්තටම වැලුවහම ීටේ ද ඩූ මීටස් වෙලා හැබයි මගේ මීත කෝදුවත් දබල් එච්ච හින්ද මොක්කොම ඩබල්ලලා නිසා මට එහිම මනික්ත්තේ ගෙන හැ තින් අන්න එතකොට මේ සත්‍ය කියන එක ගැන ඉතාමත් ගැටලුවක්ක තියෙනවා දිකරද ගම තුල ගඩක් ප ච ද බදධගමැතු ව ෞදධය ්‍රපිට කර පෙන්ුන්නේ මේ හරි කියලා. එතකොට දැන් අපි බයිබලයගත්තුත් බයිබල ශෂ වන්හ සි තු ඔප් කරන්න පුුව ර දක්න ම දු දන්ට හදාගෙන ම කෙන් ඔපපු කල පෙන්න තින්නේ එක හරියටක හරි හරි කියලා. ඉතිං එක්තරා ආකාරයකට මෙන්න මේක තියන යම්කිසි. ොසදු ගැතියක්ක්ොවැල ේරෙන ඇති අපිමිනම් ද්ඩක් දන් අපිමක්හරි ඔපපු කරඩ නොට එක තියෙන අවාසිය සහහික සත්‍යය නොවීමට ඇති හැකියාව. ඉතින් දැන් අර තව එකක් තමයි මංස්සලකිව මේ තහාාව ශිප් එක තිෙන පොපෙලයක වගේ. අවිද්‍යාවය එකකටතාපු ඉදනයවාගිලිය. ඉතින් ඇත්තටම ඒ මංකයවපපු එකක් ඒ එක ගැලපෙන් ඇතිෙන්ට පුළුව. දැන් මම මේ ශිප්පයකට තහාාව සමානකරට ඇත්තරම තදන්නාව හෙම නොෙන්ඩ පුළුවන්. මිනමතන්ටක් කල මං හර කියී්වා. ඉතින් ලට තිරමත් දන්න පෝඩට කල ම කියීපු එක මමම විසංවාද කරනවා. සමාරට ඉදටපුළ මේ පිස්ු දානන්දහාදුරට කියලා. එහෙමනැත්තං ඇතරම මේ මොකක්ද මේ කරන්න කියලා. අන්න එතකට බලඩ මට මේ පිස්ුවිකාර කියනවාද. එහෙම නැතම් මේ ඇතුලි මං මොකක් කරි පණීඩයක් දෙෙන්න්න හදනවාද කියන ගෙනන හොදොට හිත ලන්න. ඇත්තරටම ම මේ මේ ඉස්සල කියප්ය එකම දැංායි විංහාද කරන. මං ර කලින් කියපේවා දැ ොඩක් විසංමාධ කර. මම මෙහෙම කරන්නේ මම මේක முකක්හරි පணி විඩ අන්ந்தෙනවාද. ැම් මේ වචනවල முகக்கா அල්ලගන්නදனாද. ඒක தேரி அத்தන් ආ නැවතනවත බලන්න. දැ මේ අපි කතාකරේ අනුසන්ධානවාද ගැන අනුසන්ධානවාදය වගේම තවවාදයක්ති අනුරූපතතාාව කියල න සත්‍ය කියන එක ට්‍ර කියන එක දැනගන්න ඩිෆයින් කරගන්න වෙෙරිිෆයි කරගන්න එකටින් ග්‍රරිසි න කොරස්ොඩන් රි කියෙන. එකන්නේ මේ අපි ගන්න ප්‍රස්තුතිය ප්‍රපසිෂන් එක සත්‍ය ෝකයට ගැල පෙන්ඩුවුනි එකන දැංග දැංගපියර මල්යි මලයි මල් දෙකයි එක සැබැලෝකට ගැලපෙනවානි අන්න තකො ඒ සත්ත්‍ය ලා අපිට ගන්න පුලන් හැකයා වැඩි ඉතින් පොඩි ප්‍රශ්ණ තිෙනවා ද මේසකුයි මේසුයි කියන්නේ මේස දෙකයි කිය ගණඩ පුුණා හැබයි යතන ිර ප්‍රධාන ප්‍රශිතවයි ද මේ සයක ව හම ඔයාලට හිතන එකයි මට හිතන එකයි වෙනස්ේ එතකට මේසය කියල ඔයාල සංකල්පික අරන්තින අදහසයි. ඇත්තටම ඔයා මේසේ කියල අල්ල ලබලලා සුවන්දීම් බල බල්ලා දකිනයකයි දෙකක් පෙන්ඩ පුළුවන්. තේ ොද මේසේ කියනන්නේ ඇත්තරම සංකල්පික අදහසක්. නමුත් ඇත්තර මයාලට හම්බේන එකක සංකල්පික අදහසට සමානයකක් නෙවෙයි. ඉතින් අන්න ඒ අර්ථය කොස්න්ඩන්ස් තීරිියෝ ෘත් කියන එකේ අඩු පෞඩුුවක් පෙන්න්නනවා. ඉතින් මේ අනුරුපපෙතාවය බුද්දර්ශනය තුළත් කතා කරනවා. දැන්නම වචනයක් දිරිපත් කර යතා ූත ඥාන ස්සනය කියලා එකකනේ මක් ඇතිසැ කියෙන් දකීම මේ ලකයට ගලපෙනවාද කියල දැකීමත් මේ බුද්ධාගම තියෙන කම්පोනට එක ඉතිං තව ප්‍රශ්න ඇතියෙන කෘත් කියනක මේ ඔය විදියට මේ ලෝක තියෙනවත් එක ගලපල දැනගණඩ මම මේසය කියන සංකල්පය බාහිර ෝක ඇති එක සසඳල බලඩ ගයාට මේ බාහි ෝක තියන සීලු දව මට දනග දිය. නෑ. හ क्ट्रमैग्नेट से र है ට लेक्ट्रමग्नेटिक वे पले नहीं है ති ගේ ते सकालपट ට लोग में मैच कर है ए साम सම්पूर्ण स होया ග अन्य हम ती उदाहरයක් के लाට मात कंप्लेक्स नंबस කිය करती न मखद कंप्लेक्स नंबरस ने अ අපිට देखा වැඩी කිරීම में देख हतरई तो हतर कि नेनी प वर्ग मू දෙක වැඩිකිරීම දෙක තමයි හතර කියන්නේ එකකොට හතර වර්ගමූල්ලිය දෙකයි. හැබැයි හතරි වර්ගමූල්ලියයට උත්තර දෙකක් තියන්න පුොලන්. එකක් තමයි දන්න දෙකයි දන දෙකයිත් දන දෙක දන්නක වැඩිරම දන තරයි. රින්න දෙකරන දෙක වැඩි කරහම දන හතරයි. එහෙෙනම් හතර වර්ගමූලියට උත්තර දෙකක් තියවා දන දෙක හෝ රින්න දෙක.ඒ ප්‍රශ්යෙන් නෑ. එතනනි එහා ටාපික් යත්තොත් රින හතරි වර්ගමූලේමකන්ද. මොන වගේ එක සමාන දෙක් එකතු වෙලාද, හතක් හදන්න පුළුවන් රිනහතරක් හැදන්න බැ කියල කන්න ද රින තරක්කෝ ඇදල තිෙවන්නේ හැදිලා තියෙන රිනහතරක් කොහොමද හැදුුණි ඇත්තටම රින ග කියනයක අපිට ගොඩක් කඩට සංකල්පිකව විතරයි හම් වෙන්නේ දැ අපි ගමකෝ තැන් මේ මල් දෙකක් ගැන අපිට අදහසක් පෙන්න්නන්න පුළුවන් සැබෑ ජීවිතී හැබැයි රින මල් දෙකක් පෙන්න්නන්න පුළුවන්ද අපිට මෙහෙම එකක් කියන්න පුළන් මේ මල් දෙක මටා යිති ඒ මල් දෙක මංග චන්දනට දෙනවා එතකොට මගේ මල් දැන් රීන වෙලාතියන්නේ ර බැර අන්නහෙම සංකල්තික ද ස පෙන්න්නඩ පුල නමු ඇත්තවම සැබෑ ලෝකේ රිනමල් දෙකක් මට පෙන්නන්න බැ. එහෙම ඇත්තන් මල්වල ශූන්‍යතාවයක් මට පෙන්නන්නද. මට දනමල් දෙක් ගැ කියන්න පුලා ඔවගේ හැයි මේ කම්පලික් නම්බස් කියලිට රිනහත්තර වාර්ග මූලේ රිනකේ වර්ගමුූලි එක කැවිල තියවා සැබෑ ලෝක අපට පෙන්න්නඩ බැහ. හැබැයි ඔය කම්පලික්ස් නම්බස් පවිච්චි කරලා අපිට ගණ හතන්න පුළන් කැම්පසසි අපි හැදවා. එතකොට ඒ හදපු ඒවා. ෙලිකොමනිකේෂන් ඉංජිනී විංගල මේ හද පෙක් නම්බ පාච කර සිගලල් න බයිෆෝන් ටරන දම්මෙස් කමේ සුමක වැඩ කරන්න කම්පිෙක් නබස් පාච්ච කරල විද්‍යාන හොගත් තිරු අන්න එතකොට යම්කිසි දෙ උපයෝගීතාවයක් තියෙන වනං අන්න ඒකත් අපිට සතය කියලා යම් කිසි ආකාරයකට තීරනය කර කැන්න පුළඩන් කිය දස තිනවා එකට කියන ප්‍රක්මටම් කියලලා ඒන මේ ඇපලිේෂන් කොච්චර ජර්ථකද එහිනම් ඒක සාර්ථකයි ධහරයක්ක්වි ද ලකාේ කරෝන පැනි ාති ොක් ැදවන. ඔය එකක් හරි කවුහරි ඒ පි්වාම හොඳ වෙනවන ඇත්තට මේ නිසා හොඳ නෝවනත් එක වැඩ කරනවාන එක හරි එම අදසක් අපට ගන්න පුලා ම අදසක් ගන්නපලන් දැන් ගල්කිස්ේ මුද ලස්සනයි ඉතින් හැමෝටම ලස්සනයි කියලා හිතෙනවන ඒ එක ලස්සනයි තමයි එහෙම අපිට ගණඩ පුලා. ඉතින් හට තේරදවේ සත්‍යය කියන එක අපිනිග මේ දන්නවා තේරෙනවා කියලා කිව්වට ඒක ලේසිසිෙල්ලමක් නේඒ එක හරි අමාරු සෙල්ලමක් හිතනවාටොඩයික ගැඹුරුදයක් මං මේ දේ කියලා විතරක් අදසේ සාකචාවනවත්තන්න එක්මට අපි දැ දන්නවා කියලකි ඊළගේක තමයි තේරෙනවා කිය එක ඉතින් තේරෙනවා කිය එක මං ඉදිරිපත් කරන්න මේවිදියට දැන් අපි දන්නවා ගුරුත් ආකර්ශ්ණය කියල එකක් හ මොම හති න ක්‍රවිිටේනල් ෝස් කියලක් එකනමකද මන්දර් මේ මෞස්සක අලා මේක අතැරහම් එක පොලෝට වැටනවා. ඇයි පොලෝට වැටෙන්නේ ගුරුත්වාආකර්ශණ බලය නිසා එහ මොම දන්න එක. त् කर्षण ලය මන්ද කියනෙ विද්‍ය्याගන හරනක विද්‍ය्याාව ගනගත්න එක දන්නේ ති ක දිරිපත් करන්න න්න स्කද දෙත්ती न वेදනस््य සजास्කन देව ගෙන බරව देख खाදය කියලා කියන්න एग्රිගේට් මොනහරි එක තු වේ ගොඩක් පොදයක් ඒ प පොදයක් කියලා කිය ඒ එක තින ප්‍රमाණයු ඉති ඒ पොද ඔන්න එක ලොකු खाද න තව පොඩි කද යක්ති न... මේ ස්කන්ද දෙක යම් කිසි දුරකින් පවතිනවනන් ආ කියලා මේ ස්කන්දය මේස්කන්දය අින වුන්නොමයි නිවටන් ර ගහක්කට ලයින්නකොට ඇල් ගඩිවටනම යට තීරුණ න්න මේ නාය මේක තම ලෝකට ඉදිරිපත් කර නියුටන්ගේ ගුෘත්වාකර්ශණන්නේ මේ කියන ඉතිං මෙන්න මේ ස්කන්දය මේ ස්කන්දය දෙපැත්ට ඇද ගන්න. ඒ ඇදගන්නගේ බලය තීරණය වෙන්නේ මේ බලය තීරණය වන්න මේ ස්කන්ද දෙක වැඩි කරලා ඒක මේ ආර් කියන දුරෙන් දුරේ වර්ගේ බෙද හලා බෙදලා තව ජී කියල කොන්ස්ට වැලි එකක් දෙෙම කොස්ට කන නිතා ගැන්දම් හම මෙන්න මේෆෝසකනවා මේක දැන් මේක තමයි නියවටන් අපිට කියල දුන්නේ. ඉතින් මේ කියපු එක මිනිස්සුට ක පාට ට හ කිය අතවක ම කිය පුල හමුුරු ිට වගේවා කියන්න පුලන් අපට ඔපපු කරල පෙන්න්න හස කිව තක නිවටන් කිව හරි ම සයිදධන්තිකව මේ කිවට මදවට ඔපපු කරල පෙන්න්නවා කොහොම ඔපපු කර පෙන්නන්නේ මම කීලෝ දෙහක බරගන්න. ෝ ලෝදක කඇල් ගඩියක් ගන්නවා කිලෝ එක කැපල් ගඩියකුත් ගන්නවා. මේඇල් ගිඩික එක පාර මූසිං එක වෙලාවට අතාරනවා. අතැරියම මුලින් වැටන් ඩෝන මොනඇපල් ගියද. කිලෝකේද කිලෝ එකඒන. සයින්ස් ගැන දන්නෙක් කෙනෙක් කිය සමට ඔය දෙකම පාර වැටින්න කියලා. අනිතක්කන තිනමලා එහිම වැටන්නේයි බර වැඩියක නිසාමාන් ඉස්ල්ල ටන කිය. ඉතිං අයිපාරක් නිියවටන් කියනව නෑහෙම බරය සම්බන්ධන්න හැ එක මූසිං එකම වෙලාව අතැරිය නම් බරං. යුක්තව දෙකම එකවෙලා තමයි පොලොට වැටෙන්ුන. ඒදක වැටෙන්න්නේෙ එකම තුවරනයකින් ඒ තොරයට අපිකින ගුත් කාශෂණ තරනය කියල. ඉද නවටන්් කියන්න පුළුවන් එකද ඔප්පු කරන්නප ඔ පරික්ෂණයක් කලලා ඔයාම කොප්පු කරන්න. ඒ එකක් තැකති නොගැල පෙන්ඩ පුල මේ පරික්ෂණය ැලපන්නේ වැැකුම්ේකද. ඒකන්නන්නේ අදැන් පිහාටකොයි ගලක ඇතරියම පිහට පවෙලයනවන්නේ ඒ පිහාටට පාවෙලාන්නේ වාතේ තියෙන ‍ තරිපම ඒගේ ප ෙන් පුළුවන්ගති නි තමහම වෙන්නේ හැබයි එහම පාවෙන්නි නැති වභාවයක්තිීන ැකයි වාතය අයින් කරලා ඒ බරවල් අසමාන බර දෙකක් වෙලා ැරයොත් ඒ දෙකම එක වැට න්න මගේ ඔප්පු කළ පෙන්න්න යිදධන්තිකව ඒක වෙන්න මහෙමයි දැ න्यටන් හොයාගත් නේ fයි 1 ව බයි කිය ඉතිං සමා එන්නේ කියකු ොන්න හම හොයාගෙන තිනවා කම්බ් ෑර්ද මකද्याපිය ගැකිේ අට ගැලපෙනවාන එකට කොහරට්නම් අපිට ගඩ පුලුවන් ඉතිං එ සමානයි එම් මේ කියල මේ පැත්ති තියෙනවා මෙන්න මේකත් මේ පැත්ති තිනෙන ඔයක එකට දැම්ම හම අපි මේ එම්2 කියන එක තයි එ එ2 කියනක දමක් එම2 කියඇල් ගඩිය එමන් කියන්නේ පොලව මේ තින පොවවෙස්කකාදන්නේ මේතින ඇැල් ගිඩිස්කන්ද. එතකොට දැන් ඇපල් ගිඩිය පොළලුවටයන තොරණය තමයිට මේ හොයා ගණඩුවනි. පරක් තොරණය කියන්නේ මකක්ද කියල දන්නත්තන්ගන ො හිතන් හට පම තරණට ත්‍රක්මික තරගන්නක දැම M2 කියන මේ පැත්ත්තින මේ පැත්තිත්තින ඒස මේදපැත්ත කපල දන්නපුළ. එතකොට තොරණය කියනක විතරක් ඉතුරෙන. එ1න් කියන පොලොවේස්කාන්දේ නියතයක් පොළොවේඉදලා ඒඇල් ගෙඩියට ගහුඩ තිබ්බ මයින් පොළේ පතිත වුණ හමයි හා ආසන්න වශය තියෙන දුර සසාම මකද අි්ාහ පහලක්න පො ගොඩක් ගැබරට යවන ඇතරම එකක මේ ැදත තමයි මේ දුර කරණය ගරලතින්නේ හරි මැදට කේන්ද්‍රයට ඉතිං ඒකත් නියතයක් මේකත් නියතයක් පොලොවෙස් කන්දයක් නියතයක් එහෙනං අපිට මේ ගුරුත්වාකර්ශයට නීතයක් කෙනවා තපපර වර්ගයට මීට නමයි දශ මාටක වේගෙන් තමයි මේ තරණ සිදධවෙන්නේ කියන. ඉතින් එහිෙනම් දැන්වන්න මං ඔප්පු කර මේ පරීක්ෂණයක්කොත් ක තවත් ඔප්පුයි. දැන් ඒ කනවේ වැදගත්දේ දැන් මම කියව්පු එක ඔයානට තේරුණහි ති දැම්ම තරුණ නි තේරරිච්චක පරීක්ෂයක් විදිරයට දිරිපත් කර අපි තහවුරුත් කරගත්ත හැබැ තවර කට ලිද දැම්ම කීප තේරුණ ුෘත්වාකාකශණයගෙන දන්නතිගෙනෙට ුත්තුවාශණ තරුණා න තේරුණනා කියනකෙන් අපි අදහස් කරන මොකන්ද. ආනන් දහාමුරුව මොක්හයි බහබෝත්ත සංකල්පයක් ඉදිරිපත් කරගෙන එයා හිතාගෙනින් දෙක් ඔයාලටක ඉදිරිපත් කර. ඒක ගත්ත සැනින් ඔයාලට ප්‍රතික්ෂයප කරන්න බැරි නිසා තරකානුකූලභාවයකුත් තියෙන හින්දා. ඔයාල්ල එක පිළිගත්තා. හැබයි ඒ මේක සත්‍යය බවට කිසිම ඔප්පුෝයමක් සිද්ධවෙ නැහැ. මේ ගුරුත්වාකර්ශණ බලය කියන එක ඇත්තටම යල් පැනගිය මතයක්. මේ නිවට නිදිරිපත්රට පස දැ ප විද්‍යාව ලින් පස නත්තන් පිතගෙ මේ හරි කිය මේ වැර මත ගුරත්වාකාර්ණයට දැකි කියන ුරුත්වාකර්ශණ සසින්තිය කියල ්‍රවිටේෂන ිනමනා කියල අයින්ස්ටයින් නනිල් බෝ කොට ිසිි ලින් එක විරීම ගුරත්වාකර්ශණ ගැ. වනත්තන ර්කතන ඉදිරිපත් කරා ඇතනම ගුරුත්වාකාරශණ සංසින්දධයක් ගැන කියනම ගෘත්වාකාරර්ශණ බල කියන වශනය යෙදෙන් ෙත්න. ඉතින් අර යිපරක් මං ලස්සන්ට යාලට ඉදිරිපත් කරපු තීරියක ඔයාලත් හොදර තේරුම් ගත්තා ඒ තේරුම්ගත්තය එකටමන් එහෙම පයිම් පාරක් හල සික් කරදවා ඒ මොකදහෙමකරේ ඔයාල තේරුම් ගන්වා කියන ඇත්තටම කරේ මම කියපු අදහස ඒ සංකල්පය ඔයාලත් හිතේ සංකල්පිකා ඇති කරගත්ේ ක ඇතිනොකග ඉන්න පුලුව අන්කාටහරි දැම ම කීපකට විරුද්දවෙද පුලුව. ඉතිං මනුස්්‍යය විදියට අපි දන්නේ මම දෙන සංකල්පය එක්කෝ य මම अග්‍රී වෙනවා කිය තේරු ගණඩ නැත්තන් ඒට මම ග්‍රීවෙෙන ැයි කියලා ඒ විසි කළදන්න මං උදාහරණයක් කියන්න මේීතින්නේ සේෂ තක් දැ මේ සේෂත කියන එකට එක්කෝ යාලා ග්‍රී වෙනවා නැත්තන් ඩිසග්‍රී වෙනවා එතුකට මංු යාලගෙන හෝත් ඇයි මේ සේෂත කියනකට वा ග්‍රී වන කිය ටම ඒකට ඔයාලා ඇග්‍රීවෙන්නේ මේක සේසත කියල ඔයාලා හිතාගෙනින්න්නවා. මමත් කියර මේ සේෂතක් කියලා. ඔයාලා හිතාගෙනනිින් එකයි මං හිතාගේ මම කියනෙ එකයි මැච්චෙනු නිසා අපි ඇත්ත තමයි කියල සාධකාරදිනවා. ඔයාලා හිතාගෙනනිට නම් මේ සේෂතන්නේ මේ කුඩක් කියලා එහ ඔයා කිය හිතාගෙන එක මං කියීපකයි මැච්චන්න. එත්තකොටඒක ප්‍රතික්ෂය කරන. ඉතින් මිනිස්සු ස්තේරුම් ගන්නවා අවබෝධ කරගන්නවා කියලා කියඩ දන්න ඔන්න ඔය දෙක විතරයි. ම හිතාගෙනන්නේ එකත් එක් සසන්ධනය කරලා ඒකක්ො එක්සප් කරනවා. එහම නැත්තංඒ ප්‍රතික්ෂප කරවා. බුදු හාමුදුරෝ කියනවා ඔන්න ඕක තමයි අර ගට පාත්තර දෙම්මම ඒක පල්හට ගලාගෙන එක තමයි සිිස්ටමික්. මගේ චිින්තනරටාව ඒක නෙවෙයි ඒකට මම කියනවා පටිසෝතගාම මේ චිතනරටාව. ඉතින් අන්න ඒ අර්ථයෙන් සම්මාධික්්්‍යිය කියන්නේ මේ මොකක් හරි හිතාගන්න එක නෙවෙයි කියලා කියනවා. ඉතින්දැ අයි කවුරුහරි සැදැවත් බෞද්ධය හිතාගත්තන සම්මාධික්්‍යය කියන්නේ. තුරාරි සත්‍යය දැන ගැීම එනත්තා හරි දැක්ම ආය අෂ්ටාංික මාර්ගය දැන ගනීම. ඔහොම කිය හිතුවනම් ඒ මේ භාජනයේ හැඩේ විතරයි. ඒ වතුර හැඩේ නෙවෙේ அන්න ඒක එ අද දවසේ අපි ඇතනින් නවත්තම අපි කතා කරන්න හිටපු දෙකක් අපිට කතා කරන්න බැරිවුණ කසේ වෙතත් තමං ආයිපාරක් කර සම්මාධි්‍යි සූත්‍රය මරම් පෙන්න්නන්න කවරය හිතුවනම් මේ අදත්තාදානය කාම මිත්‍යචාරයෙන්වවීම ුණනාවාචෙන්වෙන්න්නම මෙන්න මේක තමයි සම්මාධිට්ටියය කියයනගෙන ඒක සම්මාදිිට්ටිය නෙව. එහි නං කුමක් ද සම්මාධිට්ටිය කියන්න. කියන ප්‍රශ්නය අපිට ඉතුරුවෙනවා. ඉතින් ඒ ප්‍රශ්නයම ඔයාලට බාර කරනවා. මෙමයි කතවත්තිනවා දැන් එක දසයි එක ටීච කෙනෙක් හිටියලු ඒටීචට මොකක්කරි මේ පාදමක් කියලදැදඩ නුනාලු ඇැයි Tීචේ පාඩම ඉරෙනගෙන හැල්. කිය ළමගගේ හු හරි ගෙන ඔයාලමොකද දීතන්න කියලා එති ඒ වගේ සම්මාධිත්‍යයද ොට මදන්නත්තම ඔයාලගේ හන්න ොකද සම්මාධත්තිය ගන්න කියෙන එන්න දන් ඒක ගැ හිතල බලන්න ඒක ගැන හිතනය කත් එක්ක අප අද දවසේ මේ කතාව නවත්තමු. හැබැයි මම භාවනාව කියලා මොකක් හරි ඔය සීණ බෝල ොපි කල්ල කියල දෙන්නම් භාවනාව කියන්න කියලා සම්මාධට්්‍යියය කනක තේරුම්ගන්න කල එතන එතට යන කල් භාව කක ඇතරවකට තේරුන්ගන්න බැ. ඊට පල්ෙහා අපට හිත පෝඩන්න නිස්ක කළංග කරගන්න එම ත්තම් පොඩක් ප්‍ර ද ලම කර යිටක බල න වගේ භාව ාවච්ච කන්න පුලුවන් එතින හට මේ බුද්දර්ශනය කිය භාවට සමාධිත තරම්ගන්නක තරුගන්ඩ ැ ඒති අපි භාවගෙන ලබසතිය කතා කරමු. එතකම මේ ලබන සති භාවනාවගෙන කතා කරා අතර අපි භාවනා කරන්න කරමු එනිසා ලබන සතිය ඒකට සදුසු පසයකුත් හදාගෙන මෙන්න. ඒ ඇතරි මේ සාකච්ඡාව ඉබර වෙන කල්. දිින්දිගටම අර මැක්කාගේ ම සම්මාධිට්ිය සම්මාධි්ියගෙනගේකේව කියන්න. ඒ හැමේකෙන්ම මේ සම්මාධිට්ිය කියලා මං ඉදිරිපත් කරන්න හදන්න. ඔයා හිතාගත්තය මක්තියෙනන ගන්නන්නේ හිතාගත්තයක වෙනස්වෙන්න්න ම ොක් හරි කියන්න ඔයා මොකක්හරරි හිතාගෙන හිටියොත් මංඒක එහම නව කියලා ඔප්පු කරල පෙන්න්න මට ඕනක ඔප්පුො කල පෙන්න්න පුල. මේලෝක මිනිස්සු බහුතරයක් හිතාගින් ඕනක් එම නෙවේ කියල ඔප්පුරන්න වාදයයක් මංගවතියෙන. ඒ ඒ අරම සම්මාදි්ිය කියක පනිවිඩේ දෙන්න. න ඒ කියන එකක්වත් සම්මාධිට්්‍ය නෙම. ො ඒක තවහනම් අදවසේ අපේ සාකච්චාව.